ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒ මේ මේ සාරිහැට්ට සිරිකත පත්‍රයේ මේ මාසේ 9 වෙනිදා පළවෙනි සාරිහැට්ට බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි තමයි අපි මේක කරන්න සූදානම් වුණේ. අද ඉස්සෙල්ලාම අපි ඇත්තටම කරන්නේ සාරිහැට්ටේ. මොකද ගොඩක් අයට වැදගත් වෙන සාරිහැට්ටයක්නේ. ඒ නිසා ඕගලන්ට අපි අනිත් එක මයික් ඔෆ් කරලා තියෙන පුතේ ඕගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ඕනේ. නැත්තම් ඕගලන් ගැටලුව පස්සේ මට කතා කරන්න නැත්තම් මැසේජ් එකක් දාන්න. එහෙමනම් අපි මේ සාරිහැට්ටේ මං හිතන්නේ සිරිකත පත්‍රයෙන් බලපු අයත් ඉන්නවා, දැකපු අයත් ඉන්නවා, ඒක ගැන මහපු අයත් ඇති. දැන් ඒක ගැන දන්නේම නැතුව අයගේ තමම ති පත්‍රේ ගන්නේ නැහැනේ. ඒ හින්දා සම්පූර්ණ මේ සාරිහැට්ටේ මුල සිටම කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ඉස්සර වෙලාම ඕගලන්ට ඒ සාරිහැට්ට පෙන්වන්නම්. ඕගලන්ට සාරිහැට්ට පෙන්වන්නම්. හරිද? සාරිහැට්ට මේ පෙන්වනවා ඕගලන්ට. මේ උඩ මේ කෑල්ල. මේ ඕගලන්ට පේනවා. ඒ වුණාට මේක මම කියන්නේ මේ සාරිහැට්ටය තනි පාට සාරියකට මල් ඩිසයිනෙකින් තමයි ජැකට් එක මහන්න කියන්නේ. මම අගරු මගේ ගොඩාක් කට්ටිය කතා කරා මිස් මේ කොහමද හොඳ කියලා. මම කියන්නේ තනි පාට සාරියෙත් අරගෙන හැටේ ලස්සන මල් ඩිසයින් එක කරපුවම තමයි මේකේ පේන්නේ. ගොඩක් ලස්සනට පේන්නේ. ඒක කලෙලි වෙලා පේනවා නේද? හයිලයිට් වෙලා පේනවා. ඒ වගේම තමයි තව එකක් කියන්න ඕනේ පුතේ. මේ පත්තරේ දානකොට ලොකුවට දැන් මම සටහන් දාලා තිබුණාට යම් යම් දේවල් ලේබලංගෙන් අඩු වෙනා මේක තමයි රූප සටහනේ දාන එක. දැන් ඔයාලට එහෙම නෙමෙයි අද සම්පූර්ණ පාඨමාලාව වෙන මම මුලින්දම ආරම්භ කරන්නයි යන්නේ. ඒ වගේම තමයි පත්තරේ තියෙන මිම තමම ගත්තේ. මොකද පත්තරේ ගත්ත අයටත් හැමෝටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන හින්දා මොකද ගොඩක් අය ඉල්ලීමට නියම සාරියක් මේවා කරන්න හදන්නේ. එහෙමනම් ඕගොල්ලන් මෙන්න මේ මීම ටිකක් ලියා ගන්න. හැම කෙනාම මීම ලියා ගන්න. උරහිස 14 හමාරයි. උරහිස 14 හමාරයි. ආරයි 14 හමාර දෙකට බෙදන්න 7යි කාලයි මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරන්න 7යි 4න් 3යි පපුව වටමින්ම 33යි පපුව වටමින්ම 33යි එතකොට ඔබලා මං හිතන්නේ මම ගොඩක් අය ඉගෙන ගත්තා ඇති ඉගෙන ගත්තේ නැති අය ඇති කාටවත් පොදුයි මම මේ කියන්න අපි පපුවේ වටමීම අපි මේක ටේලරින් ක්‍රමයටනේ කරන්නේ ටේලරින් ක්‍රමයට කරන නිසා පපුවේ වටමීම එක හේතු තියන එක එක හේතු තියෙනවා පපුවේ වටමීම 36ට අඩු අයට මම මේ දැන් කතා කරන්නේ මේ 70 ගණන විතරයි පපුවේ වටමීම 36ට අඩු නිසා මෙයාගේ පපුව වට ඕගොල්ලෝ ලියා ගන්නකෝ රැගල් උස කියලා ඕගොල්ලෝ ලියා ගන්න රැගල් උස කියලා ලියා ගන්න වෙන තැනකින් පුතේ ඔන්න පපුව වටමීම කියලා 33 දා ගන්නවා පාතින් වෙන තැනකින් ලියන්න රැගල් උස හදන්නේ 36ට අඩු හින්දා පපුවේ වටමීම 33 4ට බෙදපුවාම 8යි කාලයි 8යි කාලයි එයින් අඟල් භාගයක් අඩු කරනවා 8යි කාලෙන් අඟල් භාගයක් අඩු කරපුවාම රැගල් උස එන්නේ 7යි 4න් 3යි රැගල් උස එන්නේ 7යි 4න් 3යි හරිද රැගල් දිග කියන්නේ 33ට 8ක් එකතු කරන්න 33ට 8ක් එකතු කරන්න බෙදන්න හතරට බෙදන්න එතකොට 10යි කාලයි ඔන්න රැගල් උසයි රැගල් දිගයි මම මෙතනදී මේ 70 ගැන විතරයි මොකද අනිත් ඒවා ගැන වෙලාව තියන්න වෙලාව මදි මේ 70ට අදාළ ටික තමයි කරන්න පුතේ හරිද ඊට පස්සේ ඔන්න දැන් වෙන තැනකනේ ඕගොල්ලෝ ලියාගත්ත රැගල් උස රැගල් දිග මේක අනිවාර්යයෙන්ම හදාගන්න එපා ඉදිරිපස කර උස ඒ කියන්නේ පපුවට ලියපු තැනින් ලියාගන්න ඉදිරිපස කර උස හත හමාරයි පපුව දක්වා උස
දහයයි එකතු කිරීම භාගය. දහයට අපි භාගයක් එකතු කරනවා. පපුව අතර පළල හතහමාරයි. අපි ඒක දෙකට බෙදන්න. පපු අතර පල්ල හත හමාරයි එක දෙකට බෙදපුහම තුනයි හතරෙන් තුනයි භාගයක් එකතු කරන්න. ඊට පස්සේ පපු අඩිය එහෙම නැත්නම් බ්‍රාකට් උස බ්‍රාකට් උස 12 හමාරයි එකතු කරනවා අඟල එකතු කරනවා අඟල ඉන දක්වා උස 17යි එකතු කරනවා අඟල මොකද මේ සාරි හැට් මේ මේකට අපි වැඩි උසක් ගන්නෙ නෑ උගලන්ට මම පෙන්වන්නේ වැඩි උස ගන්න නෑ මේකට වෙනේවට නම් මම අඟල් තුනක් එකතු කරනවානේ ඔයගලන්ට එතන ගැටලුවක් එයි වෙනදා මිස් එකතු කරන අඟල් තුනක් ඇයි අද එකතු කරන්නේ නැත්තේ කියලා මේක මේකද ඇත්තටම ඔයා පපුව 28 30 32 33 වගේ පොඩි ළමයිට සුදුසු 70ක් මම අඟින්න ඕනේ පොටට මේක ලිහංගයකට වගේ වුණත් ලස්සනට හදලා ගන්න පුළුවන් එතකොට ඉන දක්වා උසට එනනම් මම වෙනදා වගේ නෙමෙයි එකතු කරන්නේ අඟල් එකයි ඉන මට බෙදන්න හතරට ඉනවට 28යි බෙදීම හතර එතකොට 7යි ඒ හතට එකතු කරන්න අඟල් 1 හමාරක් එකතු කරන්න අඟල් 1 හමාරක් අත උස 20යි අත උස 20යි එකතු කරන අඟල් 2ක් එකතු කරන අඟල් 2ක් අත වට 9 හමාරයි අත වට 9 හමාරයි දෙකට බෙදනවා එතකොට 4යි කාලයි එකතු කරන අඟල ඔන්න මිමි ටික මිමි සකස් කරගන්න ටිකක් මං එහෙමම කිව්වා මිමි ටික අපි සකස් කරගත්තා මං නැවත මීම කියන්නම් උරහිස 14 හමාර බෙදීම 2 7යි කාල එකතු කිරීම භාගය 7යි 4ෙන් 3යි. පපුව වට 33 හින්දා රැගල් උස ගන්නේ පපුව වට බෙදීම 4 අඩු කිරීම භාගය එතකොට 7යි 4ෙන් 3යි රැගල් උස. රැගල් දිග කියන්නේ පපුවේ වටමීම 33යි 8ක් එකතු කරලා 4ෙන් බෙදුවා 10යි කාලයි. ඉදිරිපස කර උස 7 හමාරයි. පපුව උස් දක්වා උස 10 හමා 10යි එකතු කරන භාගයයි පපුව අතර පළල 7 හමාරයි රාකට් උස 12 හමාරයි එකතු කරන අඟලක් ඉන දක්වා එකතු කරන්නේ ඉනවට මීම බෙදනවා 4ට අපි 4ට බෙදලා එතකොට අපිට 7ක් එනවා අඟල් 1 හමාර එකතු කරනවා අත උස අඟල් 20යි ඒ 20ට දෙකක් එකතු කරනවා අත වට 9 හමාරයි දෙකට බෙදනවා දෙකට බෙදලා ඉන්න ප්‍රමාණයට අඟලක් එකතු කරනවා ඔන්න ඒ මින්ම තමයි ගත්තේ එහෙමනම් අපි ඕගොල්ලන් දැන් මම රූප සටහන අඳිනවා බලා ගන්න ඕගොල්ලන් රූප සටහන අඳිනවා ඕගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් එවන්න පුතා මේ මැසේජ් එකක් දාන්න දැන් මේ ඔගලන්ගේ පොත්වල ඔගලන්ගේ පොත්වල මගෙත් එක්කම කටුවට හරි රූප සටහන ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලට ගැටලුවක් ආවම හරි කතා කරන්න සුණන්නේ අද නෙමෙයි ඔගලා පස්සේ. හරි. එතකොට දැන් ඔන්න උරහිස 14 හමාර දෙකට බෙදපුවම 7යි කාලයි. නැහුම් වාසි අඟල් භාගයක් එකතු කරපුවම 7යි 4ෙන් 3යි. ඔන්න 7යි 4ෙන් 3 අපි ලකුණු කළා. 7යි 4ෙන් 3 ලකුණු කළා. ඔයාලට පේනවද පේනවද ඔන්න 7යි 4ෙන් 3යි ඒ 7යි 4ෙන් 3 ඉඳන් අපි
පහත් කරගන්නවා අඟල් 1යි 4න් 3ක් කොච්චරද පහත් කරන්නේ අඟල් 1යි 4න් 3ක් ඔන්න 1යි 4න් 3ක් පහත් කළා පහත් කළා නැවත මනින්න නැවත මනින්න ඒ 7යි 4න් 3 තියෙනවද කියලා සාමාන්‍යයෙන් වෙනද වගේ වෙනද වගේම මැනලා බලන්න වෙනද වගේම මැනලා බලන්න ඔන්න 7යි 4න් 3 තියෙනවා ඊට පස්සේ මෙයාගේ රැගල් උස ගන්න අපි එහෙනම් රැගල් උස මම ඔයගලන්ට හදලා දුන්නා ඒ හදලා දුන්න ප්‍රමාණය 7යි 4න් 3 ඒක බලවාටයේ තියෙන්නේ ඒක දැන් පොලේක මේක කොහොමත් අපි ටේලරින් ක්‍රමයක වට මේ හැට්ට දැන් අලුතෙන් එන විලාසිතා හින්දා ටේලරින් ක්‍රමය විද්‍යානුකූලව යනකොට ඒකට අපි අනුගත වෙලා වෙනස්කම් කරන්න තියෙනවා ඔයගලන්ට එතකොට තේරෙයි මේක කොලේක හදන්න වෙන්නේ ඊට පස්සේ 7යි 4න් 3 එනවා පුතේ ඔයගලන්ගේ රැගල් උස Lusa, regal diga, regal diga, regal diga, regal diga. Apa itu kocirah dene dahayai kalai. Apa yonne? Mitena liaga no regal, usa, regal usa. Tegel diga. Tegel diga. Emanam kohomada tis tuna ekatu kiri mata bedima hatara. Ne antim matenne dahayai kalai. Dahayai kalai. අපි වෙනදා නම් අපේ සාරි හැට්ටවල අපි මෙතන තුනමාරක් ගිහිල්ලා අපි අඟල් භාගයක් එහෙම ලකුණු කරනවා මම මෙතනදී ලකුණු කරන්නේ නැහැ මේක මම තා ටිකක් අලුත් කරලා හදලා තියෙන මලුතෙන් එතකොට අපි තුනමාරම ලකුණු කරගත්තා කාල භාගේ පහත් කරන්නේ නැහැ මා කාල භාගේ පහත් කරන්නේ නැහැ ඊට පස්සේ අපි මේ ඉර දෙකට නමලා මැද හොයනවා. ඔන්න දෙකට නමලා මැද හෙව්වා පුතේ. එතකොට අපි මෙතන මැද උගලන් මං හිතන්නේ මගේ පන්ති වලට සහභාගී වුණ අය ගොඩක් ඉනවා. තවත් අය ඉනවා. ඒ වුණාට මං හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන තමා හදලා තියෙන්නේ මං හදන්නේ. අඟල් භාගයක් අපි ඇවිල්ලා මෙන්න හරිද ඊට පස්සේ අපි ඔයාලට වෙනදා විදිහට මම අරහම උඩට යන්න කියන්නේ මොකද අපි ඩාට් ඇලවීමක් සිද්ධ කරන්න වෙන හින්දා ඕගොල්ලන්ගේ කිහිලි කට අඳිනකොට පුතේ කිහිලි කට දැන් මෙහෙම ඇඳුත් වක්‍ර වෙලා ඕගොල්ලන් හැම වෙලෙම කියන අනේ කිහිල්ල රැලි කිහිල්ල රැලි එහෙම කියලා කියනවනේ කිහිල්ල රැලි නොයෙන්ද හේතුන් ගොඩාක් තියෙනවා මේ එක්තරා හේතුවක් මෙන්න මේකත් මෙතනින් මෙහෙම රවුමටම යන්නේ නැතුව අපි මෙතනින් අඟල් භාගයක් විතර පහත් කරලා උගලන් හැම වෙලෙම මෙතන නිකන් සෑල්ුවට අඟින් අඟල් තුන් කාලට භාගයකට වගේ මෙතන අඟල් තුන් කාලට භාගයකට මහත් වගේ නම් අඟල් තුන් කාලක් අඟලක් එහෙම යන්නේ නැහැ ඊට වඩා චුට්ටක් අඩුවට එහෙම ගන්න පුළුවන් ඔයගලන්ට කිසි එකක් නැහැ ඔයගලන් මෙහෙම රිලැක්ස් එකේ අත ඔන්න ඔහම අඳින හරිද ගොඩක් ඔයගලන් හිතන්න එපා පේනව නේද ඔයගලන්ට රූප සටහන පේනවද පේනව ඇති මං හිතන්නේ ඔයගලන්ට මොන හරි පේනව නම් පුතේ මැසේජ් එකක් දාන්න මේ නැත්තම් සමහරවිට ඔයගල මයික් මේ ඔන් කරලා තිබ්බම් පොඩි අය කතා කරනවායි අනිත් පැහැටත් මේ අපේ ඇදිරිතාවයක් එන හින්දා මම ඔයගලන්ට මයික් ඔෆ් කරලා තියෙන්නේ. ඔන්න කිහිලි කට එන ලස්සන්ට ඔයගලන් හදා ගන්න ඕනේ. මේ
ඊට පස්සේ ඊට ඔන්න දැන් ඔන්න රැගල් දිග එහෙම උගලන් හදා ගන්න ඇති මං හිතන විදියට ඔන්න කර උස දැන් ඉතින් මේ කර උස එහෙම නම් උගලන්ට පුළුවන්නේ මං කර උස හතම අරන් ගත්තා ඒවා වෙනස්කම් කරගන්න පුළුවන්නේ දැනෙනවනේ ඒවා වෙනස්කම් කරන්න ගොඩක් අයට තියෙන ගැටලුව තමයි මට කතා කරන තියෙන ප්‍රශ්නේ සාරි හැට්ටේ උඩ යන කියන එකයි කීලි කට අය උරිස හැලෙන එක තමයි කියන ප්‍රශ්නේ හැමෝම කතා කරලා එකයි මේක ගොඩ අය උපනිසම් මම මේක දාගත්තයි එතකොට කර උස හතමාරයි හරිද කර උස හතමාරයි ඕගොල්ලන් කටුවට රූප සටහන අඳින්න ඊට පස්සේ අපි ඒ එකම මෙම ටේප් එක තියලා මෙම ටේප් එක තියලා ඉදිරිපස කරවුස පපුව දක්වා උස 10යි ඒකට අපි භාගයක් එකතු කරනවා මතකද මම ඔයාලට කිව්වා පපුව උස 10යි ඒකට එකතු කරනවා භාගයක් 10යි 10යි දැන් ඔයගොල්ලෝ ගොඩක් අය මං හිතන්නේ සහභාගී වෙලා තියෙන්නේ මම ශේස්ත්‍රේ නීරිලා ඉන්න අය ඉන්නවා යයි ඉන්නවා මිමි ගැනීම ඔයාලා බලන්න පුතේ මිමි ගන්න එක උගලන්ට පොඩ්ඩක් අපහැදිලි වුණොත් ඔයගොල්ලෝ මගේ කාන්ති කුලරත්න අපේ මැහුම් පන්තිය YouTube channel එක බලන්න ඒකේ හැම සාරි හැට් එක මිමි ගැනීමක් කරලා තියෙන නිසා ගොඩක් හැම එකෙම මිමි ගැනීම කරලා තියෙන නිසා මම මිම ගැනීම දැන් ඔයගොල්ලෝ මගේ YouTube channel එක බලලා subscribe කරන්න එතනින් බලා ගන්න අඩුපාඩු මිමි ගැනීමේදී ඒක ඔයගලන්ට ගොඩක් ලේසියි මොකද නැත්තම් අපිට හැමදාම මිහි ගන්න එක පෙන්නන්න ඕනේ නෑ ඒක ගොඩක් ඒ වගේ තියෙනවා එතකොට 10යි එතකොට අපි පප්පුව අඩිය එහෙම නැත්තම් බ්‍රා කට් කුස 12මාරට අපි අඟලක් එකතු කරනවා 12මාරට අඟලක් එකතු කරනවා 13මාරයි ඉන දක්වා උස 17යි ඒකට අඟලයි එකතු කරන්නේ ආ වෙනදා නම් ඔයාලා දැන් හිතයි එනනම් ඉස් තුනක් එකතු කරනවානේ දැන් ඕන්නේ නැහැ මොකද අර V shape එක එහෙමත් නැහැ V shape එක එහෙම නැහැ නිකන් රවුමට වගේ තියෙන්නේ අර V කුවක් වගේ කපලා තියෙනවා මම ඔන්න දැන් ඒක පෙන්නන්නම් ආයෙමත් ඔයගලන්ට මේ අපි වෙනදා මගේ සාරි හැට්ට දැන් අපි V shape එකට ගම්මා ඉදම කියනවානේ මේක ඉස්සරහා මේ ලස්සන V කුවක් තියෙන්නේ ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ වැඩි උසක් මොකද මේක ගෑන් ළමයි පොඩි අයට මේක ඇත්තටම ගැලපෙන්නේ ඒ හින්දා උස අවශ්‍ය වෙන්නේ නැහැ අඟලක් උස ගත්තාම හොඳටම ඇති අපි මෙයාගේ ඉන වට මෙයාගේ ඉන වට 28යි ඉනාගේ ඉන වට ඇවිල්ලා 28යි 28 හතරට බෙදලා අපි එකතු කරන්නේ අඟල් එකමාරක් 28 හතරට බෙදනවා හතරට බෙදලා අඟල් එකමාරක් එකතු කරනවා එතකොට 8මාරයි ඔන්න 8මාර අපි ලකුණු කරගත්තා සිරිකත පත්‍රයේ දැක්කලා මේක කීප දිනෙකම මට මේ විදිහට මහලා දෙන්න කිව්වහම ඒගොල්ලෝ පත්‍රේ දාලා තියෙන මල් එක නිසා මල් සාරි අරන් ආවහම තමයි මට මේකේ වෙනස දැනුනේ මං ඒ හින්දා කියන්නේ මල් තියෙන ලස්න රෙද්දක් අරගෙන දැන් ඔය දැන් ළමයි ඉගෙනසලට එහෙම ආවම උගලනුත් ඒක දැනුවත් වෙනවා ලස්න තනි පාට ගණන් අඩි වෙදිත් සාරි තියෙනවනේ 1600 1200ට වගේ මල් තියෙන රෙද්දකින් මේක මාපුවම හරි ලස්සන වෙනවා දැන් මේකේ තියෙන්නේ මල් රෙද්දයි මල් සාරි ඇත්තේ ඊට වඩා ලස්සන විදිහටනේ අපි දැන් අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ වෙන්නේ හරි එතකොට ඔන්න මම බ්‍රා කට් කුස ඊට පස්සේ උන පපුව දක්වා උස 10 එකතු කිරීම භාගය 10මාරයි එතකොට පපුව අඩිය කීයද කීවේ අපි පපුව අඩිය 12මාරයි එකතු කරනවා ඒක 12මාරට අඟල් කර උස පපුව දක්වා උස බ්‍රා කට් උස
ඉන දක්වා උස ඉනට මොකද්ද කරේ 28 බෙදනවා 4ට 7යි ඒකට එකතු කරනවා එකමාරයි ඒකට එකමාර මම මේක ඔය මහතායට කරන්නේ මෙහෙමයි කියලා එහෙම කියන්න යන්නේ නැහැ මොකද මේ 70ට අදාළ දේ විතරයි කියන්නේ මේක ඇත්තටම සුදුසු වෙන්නේ අපේ තරුණ දියණිවරුන්ට පමණක් නිසා ඒ හින්දා ඉතින් මහතායට මෙච්චරක් එකතු කරන්න ඒවා මෙව එකතු කරන්න එහෙම එකත් අnderේ කියන්නේ නැහැ ඔන්න දැන් බලන්න ඔන්න දැන් බලන්න මම කපු අතර පළල බෙදීම දෙක ලකුණු කරනවා ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න ඊට පස්සේ බලලා අඩුපාඩුවක් තියෙනවා නම් කියනවා මම විනාඩි 3ක විතර කාලයක් ඔයගලන්ට මම ඇඳලා ඉවර වෙලා මේකේ ඩාට් එකක් දාලා ඉවර වෙලා මම ඔයගලන්ට චූටි කලා වෙලාවක් දෙනවා මේක අඳින්න එහෙනම් පපුව අතර පළල බෙදීම දෙක එතකොට පපුව අතර පළල හතමාරයිනේ හතමාර අපි දෙකට බෙදුවාම 3යි 3 කාලයි අපි අඟල් භාගයක් එකතු කරපුවාම 4යි කාලයි දැන් ඕගොල්ලෝ මේ මීම හදාගෙන තියෙන්නේ ඔන්න 4යි කාලෙ මම ලකුණු කරා ලකුණු කරලා අර සුපුරුදු පරිදි අපි අඟල අඟල දෙපැත්තට ලකුණු කරා හොඳට මතක තියාගන්න පුතේ මේකේ අපි දෙපැත්තට ලකුණු කරාට අඟල අඟල මේ පාදක අඟලක් ලකුණු කරන්නේ නැහැ. ඔන්න මම දැන් ඒක පෙන්නනවා. පාදක අඟලක් ලකුණු කරන්නේ නැහැ. එම ප්‍රමාණයම බ්‍රාකට් රේඛාවේද ලකුණු කරන්නා මේ. ආ. පපු අතර පළල බෙදීම දෙක. මං හිතන්නේ පේනවා ඔයාලට. පපු අතර පළල බෙදීම දෙක. බ්‍රාකට් රේඛාවේද ලකුණු කරන්න. අපි දෙපසට ඉස්සෙන ලකුණු කර ගන්නවා අඟල් 1යි කාල 1යි කාල අඟල් මෙතන ලකුණු කර ගන්නවා දෙපසට අපි වෙනදා වගේ නෙමේ ඔන්න 3 කාලක් මේගොල්ලන් පොඩි අයට නෙමේ හැටි කොටක් මහන්නේ ඔන්න දෙපසට ලකුණු කරගත්තා 4න් තුන හතරෙන් තුන මෙතනත් මම ලකුණු කරන්නේ හතරෙන් තුනයි හතරෙන් තුනයි මම විනාඩි දෙකක් දෙනවා ඔයගලන්ට පුතේ මේක ඇඳ ගන්න විනාඩි දෙකක් තුනක් දෙනවා හතරෙන් තුනයි හතරෙන් තුනයි එහෙනම් හතරෙන් තුන ගන්න අරගෙන ඉවර වෙලා අපි මේ බ්‍රාකට් රේඛාවේ ඉඳන් ඉහළට ලකුණු කර ගන්නවා අඟල් එකමාරක් එකයි කාලක් සමන අඟල් එකමාර එකයි කාලක් මේ පැත්තට අපි කොච්චරද ගත්තේ එකයි කාලයි එකයි කාලයි බ්‍රාකට් රේඛාවේ අපි ලකුණු කරගමු අඟල් එකමාරක් කොච්චරද අඟල් එකමාර ලකුණු කරගෙන ඕගොල්ලන් මෙන්න මේ ඉර ළඟට මේ මැදට හිම නෙමේ මැදට හිම නෙමේ මැදට හිම නෙමේ ඕගොල්ලන් මේ මෙතෙන්ද මේ මැදට නෙමේ මෙතෙන්ද බලා ගන්නකෝ මේ බලන්න හොඳට මෙතෙන්ද මෙතෙන්ද ඊට පස්සේ කෙලින්ම පුතා මේක මේ යන්නේ මෙතෙන්දමයි අය උඩට යන්නේ නැහැ අංශයෙන් උඩට යන්නේ නැහැ ඔන්න දැන් මේක අඳින්නකෝ එහෙනම් විනාඩි දෙකක් විතර මම දෙන්නම් ඔයාලට පොතේ ඇඳ ගන්නකෝ
ඊට පස්සේ දැන් මේ කපිට කපල ඉවත් කරගත්තාම හරි ලේසි. ගොඩක් වෙලාවට දෙද්දෙම ඕගොල්ලන් කපන වෙලාවට උසම් මෙහෙම අත තියාගෙන දෙද්ද හරවන්න එපා. දෙද්ද හරවන්න එපා. මෙන්න මේ මඩ තියාගෙන ලස්සනට කපන්න පුරුදු වෙන්න. දෙද්ද හැරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. Then, oyala hitai, meten wedi pirisak innawa mage pantiwata sahabhagi wicca daruwo, nuwichchayak athi, ada mage visheshatwayak thamai me ayinen hirak gahana eka me jacket ekata ayinen hirak gahanna one inne ne. Man ethen e hinda meten hirak gahuwe ne. Eka awashya ne, mokada me dart ekak langadi api dart ekak podi elawimak meten dart ekak dala metenin api papuwa kelimma man dena paatakin danna. ඔබලන් මේ පපුව කෙලින් එතන පොඩ් දාගන්න පුතේ හරියටම පපුව කෙලින් කොහොම කෙල් මැදින් ඉරක් දාගන්න ඒක බලා ගන්නකො මැදින් ඉරක් ගහන්න පපුව කෙලින්ම ඉරක් ගහලා මේ දෙපසට ඔබලන් Anggal, metani. Depasa tanggal bahagia. Anggal bahagia bagin dati kata ganda. Hega peka wata tak pata penaka. Ini mampinan nam magi atas sama harwi lawat wali lati. Menna mehema. Papua reka wakilima gahan uko uri isa kadaru. Papua indang reka wakilima uri isa kadahan. Dahala depasa ta anggal බාගේ බැගින් ලකුණු කරන්න. හරිද? ලකුණු කරගන්න. ලකුණු කරලා හැබැයි මේකේ පත්‍රේ ගලපු ඇති කර ටිකක් අපි ගැඹුරට එහෙම ගන්නවා මෙහෙම බීකු තුනක් විතර ඇඳ ගන්න පුතේ වාලා බීක්කු තුනක් විතර අර කර උස යුක්ක් පාත් උනාට කමන්නේ බීක්කු තුනක් විතර මේකේ ඇඳ ගන්න මෙහෙම ලස්සනට බීක්කු තුනක් කරේ යන්නේ බීක්කු තුනක් ඔන්න ඊට පස්සේ දැන් මම ඔන්න ඉතුරු ටික දැන් කරන්න යන්නේ හා චුට්ටක් එකක් ඇඳ ගන්නකෝ හරි ඊට පස්සේ මම දැන් මේ යෝ කොටස පුතේ ඔන්න කපලා ඉවත් කර ගන්නවා මේ යෝ කොටස කපලා ඉවත් කර ගන්නවා දැන් ඔයගොල්ලෝ මේක කරගන්න ඇති කියලා මම හිතනවා ඒ ටික කරගන්න ඇති යෝ කොටස අපි කපලා ඉවත් කර ගන්නවා එන්න මේ ආකාරයට ඉවත් කරගත්ත කියලා හිතන්නකො මේක මේ අංශයෙන් එහෙම මම පොඩ්ඩක්වත් පිටේ යන්න දීලා නැහැ මේ අංශයෙන් එහෙම උඩට යන්නේ නැහැ වෙනදා ඒ වගේ ආනම් මේක වෙනස්ම අලුත් සාරියට ඩිසයින් එකක් මේක මම හිතන්නේ අපේ පන්ති වල ඇටත් අලුත්ම එකක් තමයි මේක පතරේට තමයි ඉස්සලා මැට්ටටම කියනවා නම් දැන් ඊට පස්සේ අපි මෙන්න මේ යෝක් එක පැත්තකින් තියාගන්න
පැත්තකින් තියාගෙන මෙන්න මේ ඩාට් එක මැදින් බලන්න පුතේ මේ ඩාට් එක මැදින් බලනවා යම් කිසි දුරක් රැගල් ලියා ගන්නකො රැග ඒක බලන්නේ අපි රැගල් රේඛාවත් එක් පමණි කියලා දා ගන්නකො ඔයගලන්ට සැල්ලක් වැටුනොත් ඔයගලන් සැල්ලක් වැටුනොත් විතරක් ඔයාලා එතන වැඩි දුරක් බලන්න සැල්ලක් වැටුනොත් විතරක් වැඩි දුරක් සුට්ටක් අඟලක් විතර පහත් කරාට කපන්නේ නැත්තම් එපා ඊට පස්සේ මේ ඩාට් එක උගලන් අලව ගන්න මේ ඩාට් එක එහෙම එක පිට තියලා එක පැත්තක් අඟල් භාගය මෙන්න මෙහෙම අලව ගන්න දැන් උගලන්ට චූටි කොහොම ආවොත් එහෙම රැල්ලක් ඒ රැල්ල අපි මෙහාට කළා මෙන්න මෙහෙම අලව ගන්න පුතා දැන් මං අලවනවා मैदीन पहलुआ यहाँ डाट टिकट वहन दो गुला गान में इतना मैं डाट टिकट वहन द गान රැල්ලක් වගේ නොවෙන්ද මෙන්න මේ විදිහට ලස්සනට අලව ගන්න ඩාට් එක මෙන්න යගේ ඇතුළට යන්න එක පිට අලව ගන්න එතන දැන් ඔයාලට තේරුණා ඒ පල්ල ගතිය අපිට අඩු වුණා පල්ල ගතිය අපිට අඩු වුණා මම මෙතනින් ටිකක් තව ගහන්න ඕනේ එතකොට ඒ පල්ල ගතිය ඔයාලට රැලි වැටීමක් සිද්ධ වුණොත් පැලිවැටීමක් සිද්ධ වුණොත් ඕගොල්ලන් චුට්ටක් තව අඟල් භාගයක් විතර පල්ලා ගන්න. ගම් එකෙන් අලවන්නට වඩා අපිට මේක ලීසි මෙහෙම ගත්තාම අඟල් භාගයයි ඇලවෙන්නේ. එතකොට උරීස හොඳට තද වෙලා තියෙනවා. ගම් ඕනි නෑ පුතා මෙන්න මෙහෙම අලවලා ගත්තාම මේ අස්සන්ට එනවා හරි ඔන්න එතන ප්‍රශ්නේ අපි ඉවර කරගත්තා දෙපැත්තට අඟල් භාගේ භාගේ ලකුණු කරා එකක් කවර් කරලා බැහුවා ඊට පස්සේ අපි ආයේ තියෙනවා මේ ඩාට් එක හොඳට බලන්න හොඳට බලා ගන්න මේක ඉවර ඇති මං හිතන්නේ ඔගොල්ලන් නැත්තම් මේ පොතේ ලියා ගන්න. ඩාග් මෙහෙම උරේසේ ඉඳලා පපුව දක්වා පපුව රේඛාවටම ඉරක් අඳින එම රේඛාවේ දෙපැත්තට මං චුට්ටක් සටහනක් දෙන්නම්කො. එතකොට ලේසියි වලට. සටහන දෙන්නම දෙන්න. මෙන්න මේ ඩාට් එක මේ ආකාරයට කපන්න පිටේ ඔයගොල්ලන්. අර මුලටම යනවනේ අපි ඩාට් එක අපි මුලටම කපනවා. මේ ඔන්න මුලටම කැපුවා. හරි කප්පල ඉවරලා මේ ඩාට් එකත් මේ ඩාට් එක මේ බලා ගන්න බලනවා. මේ ඩාට් එකත් මැදින් බලනවා. තව එකක් තියෙනවා. ඇත්තටම අපිට පත්තරේ දානකොට පුතේ මේ වගේ විස්තරයක් කරන්න වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මොකද ලියන්න බෑනේ. ඩාක් ඒවා ලියන්න අපහසුතාවය තියෙනවා මේකෙත් අපි අර විදිහටම ඩාට් එක මේ බලන්නකෝ ඒ ඩාට් එකත් අපි අර විදිහටම අලව ගන්නවා ඒකෙත් එක ඩාට් එකයි ඒ ඩාට් එක දැන් තුන් කාලා ගත්තනේ එක තුන් කාලක් තමයි අපි අලවන්නේ ඩාට් එක ඔයාලට පේනවනේ මේ තුන් කාලක් පේනව නේද ඔයගලන්ට තුන් කාලක් පේනවා ඔයගලන්ට මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දාන්න
ඔන්න මේකෙත් අපි අර වගේම තුන් කාලක් එළියට තියලා තියෙන්නේ. මේකෙත් ඒ වගේ. මේකෙත් අපි අර ආකාරයටම ඒ ආකාරයටම මෙන්න මෙහෙම අපි අලව ගත්තා. මම මේ තව අලවනවා මේවා. එතකොට ඔයාලට තව පැහැදිලිව පෙනේ. මේක තේද්දිම බෑ කියලා මං කියන්නේ ටේලරින් ක්‍රමේ උනාට මේවා අලුත් විදිහට එනේ වනි පුටි ටේලරින් පරණ අපේ ක්‍රමවලදී ආවේ නෑනේ මේ වගේ ඒවා මේක બ્લોක් එකක් හදාගන්න ඕනි පොඩි වැලි ගැටියක් තියෙන ඊට පස්සේ මේ ඩාට් එක අපි අයින් කරනවා දැන් සම්පූර්ණ මේ ඩාට් එක අයින් කරන්න ඕගොල්ලෝ මේ ඩාට් එක අයින් කරගෙන ඉවර වෙලා මේ ටික තමයි පුතේ රැලි කරන්නේ දැන් ඔයගොල්ලන් රෙද්ද මේක තියනවා ආ මම ඒක රෙද්ද තියලා ඔන්න දැන් කපනවා ඔයගොල්ලන්ට ආයි බලන්න රෙද්ද තියලා කපනවා මෙන්න යෝක් එක මම පැච් එකකින් තියාගත්තා මේක දැන් අපි ඉතින් මෙහෙම රෙද්ද දැන් මේක හිතන්න පොරෙද්ද කියලා ඔන්න රෙද්ද අරගත්තා මේක අපි දැන් රෙද්ද කපා ගන්නවා මෙන්න රෙද්ද කපා ගන්නවා මැහුම් වාසි කිසිවක් කොතනකවත් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි මුලින්දම්ම මැහුම් වාසි තියලා තමයි හදාගත්තේ මෙන්න අපි දැන් මේ ආකාරයටම අපි රෙද්ද මෙතනින් කපන කොට ටිකක් ඕගොල්ලන් රැලි කරනකොට කොට වෙන නිසා පුතේ මේක රවුමට මෙහෙම පොඩි රවුමකට කපන්න වෙනවා ඕගොල්ලන් මෙතනින් අපි රැලි කරගන්නකොට කොට වෙන නිසා මෙන්න මේ මෙතන විතරක් පොඩ්ඩක් රවුමක් වැඩි පුර ටිකක් ගන්න අර ගන්නට ගන්නෙ නැතුව අපිට ඒක රැලි කරනකොට අඩුත් වෙනවා ඒක කපලහකට දාගන්න පුළුවන් ඊට පස්සේ අපි වෙන දැන් මම රෙද්ද කපනවා ඕගොල්ලන්ට බීකු හැඩේ දාගන්න ඕගොල්ලන්ට ඕන ආකාරයකට බීකුව නැත්තම් නෝමල් ගන්න පුළුවන් ඉතින් දැන් මේ 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 ඇඳුම සිරිකට පත්තරෙන් තමයි මට එවන්නේ දරුවනේ මේ ඇඳුම මට සිරිකට පත්තරෙන් එවනවා විතරයි ඊට පස්සේ මම නිර්මාණය කරගන්න ඕනේ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට මට ඒගොල්ලන් කිසි දෙයක් කියන්නේ නැහැ ඒකයි දැන් ඇත්තටම දැන් වැඩි දුර ඉගෙන ගත්තේ නැත්නම් මෙතෙන් මේ තැනට යන්න යන්න බෑ. ඒගොල්ලෝ ඇඳුම එවනවා විතරයි. ඒගොල්ලන් දකින්න ඇති අපි අර දිග කලිසමක්. ජම් සූට් එක එහෙම දෙතිය දාලා තියෙනවා ජම් සූට් එක දැම්මා. දැන් ඊයේ පෙරේදා නිල් පාට ගවුමක් ලිනින් මොනවාද ලිනන් වලින් දැම්මා. ඒවා යාලා ඇඳුම මට විතරක් එවන්නේ. දැන් කොයි දේ යම් අමාරු දේ වුණා දැන් මේක හැම මම මේ හදාගෙන මොකද මේ මගේ මොකද සාරි හැට්ට පාට මාලාවේ සාරි හැට්ට මොහතර 60ක් කරනවා මම දැන් මොකද අලුත් අලුත් දේවල් ඇතුළත් කරලා එතකොට එන්න ඒවට මේව ඇතුළත් වෙනවා මේ 70 වුණාට මම සිරිකත පත්තරේට මගේ නිර්මාණයක් විදිහට මම හදලා තමයි දැන් මේක ගොඩක් අය මගේ අපි පත්තරේට දානකොට මගේ ෆෝන් නම්බර් එක නැහැ නේ පුතේ පත්තරේ එතකොට සිරිකත පත්තරේට කතා කරලා තමා ගොඩක් අය නම්බර් එක ඉල්ලගෙන මම කොහොමත් මගේ YouTube channel එකත් කට්ටිය බලනවා ඉල්ලගෙන ඉවරලා තමයි මට කතා කරේ මේක අපිට නොමිලේ කියා දෙන්න ක්‍රමයක් නැද්ද මේ දවස්වල කියලා. ඊට පස්සේ තමයි මම මේකට පිළිඹු. දැන් අපි
මෙතන ඕගොල්ලන් චූට් අපුතේ මාක් කරගන්නවා මාක් කරගෙන ඉවර වෙලා මේ ටික තමයි මේ ටික තමයි අපි ඔන්නෝම කොම රැලි කරන්නේ දැන් බලන්නකෝ අර ඩාට්ස් අපිට අයින් වුණා නේද මේක මගේ අතින් කර ලස්සනට ආවේ නෑ මම ලස්සන ටිකක් හදන්න අපොද අපිට ඉඩ කපනකොට නම් ලස්සනට හදලා ගන්නවනේ Red ini kotte, oyalah itu pain mani ya deh. Man, metenah api lakun keragat tak depan cerita anggal anggal eh, api anggal sorry anggal bagi bagi, api ek anggal bagi aku mau. Orang yang api ikan keragat tak, kan? Metenah di samahar de teri, no, ani saat ini anggal bagi aku keragat ini, si metenah metening, metenah itu, itu pasti metenah anggal tung kalak mah. වැහුණා පුතේ මෙතන තුන් කාලක් දැන් මේක වැඩි ඉපර වැහංගොත් එහෙම මේ ඉස්සරහා ගොට්ට වගේ වෙනවා ඊටකොට මෙන්න මේ ටික තමයි පුතා ඔයගලන්ට අන්න රැලි කරන්න හැටි බලන්නකො ඒ රැලි කරපුවාම ඒකයි මේක ලොකු අයට එච්චර ගැලපෙන්නේ නැහැ කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ බලන්නකො ලස්සන රැලි කරපුවාම අර පපුව පොඩි පපුවකට හැඩේ ලස්සනට එනවා පොඩි පපුව පොඩි ලස්සනට හැඩේට එනවා මම දැන් මේ ඉස්සරහා පළුවේ සටහන දෙනවා මේක ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ ලයිනින් කරලා මෙයා මෙතෙන් අල්ල ගන්නවා හරිම ලේසි නේ අමාරුවක් නැහැ හැලි කරපුවාම තමයි අපිට මේකේ අර කප් එක හොඳට ලස්සනට හිටින්නේ මෙතනින් හතරෙන් තුනක් අඩු වෙලා මෙතනින් හතරෙන් තුනක් අඩු වෙලා මෙතනින් අඟල් භාගයක් අඩු වෙලා උරේසෙන් එහෙනම් අපි දැන් මොකද කරන්නේ සටහන ලියාගෙන ඉන්නේ පිටිපස්ස පල්ලු කරන්නේ ඉස්සෙල්ලා මම හිතනවා ඒක තමයි වඩාත් හොඳ ඔයගලන්ට මේක පොඩි සටහනක් දෙන්න. ඔයගලන්ට මම හිතන්නේ මේක අලුත්ම අත්දැකීමක්. අලුත්ම අත්දැකීමක්. ඒ කියන්නේ මේක කාලඟවත් නැහැ. දැන් පත්තරේට මේ විස්තර දාන්න බැහැනේ. ඔය රූප සටහනක් කරනවා. අනිත් එක අපි පත්තරේට දානකොට පුතේ ඒගොල්ලෝ ගොඩාක් අර රූපතරු කී ලොකුවට දාලා මම යවන සටහනෙන් ගොඩක් අඩු කරනවා. ඉතින් මම හිතන්නේ මේ ගැන ගොඩක් අය අවධානය යොමු කරගන්න ඇති. මේක ලස්සනට තියෙනවා දැක්කා. එතකොට දැන් ඒක අපි වෙනස් කරගන්නවානේ මං කිය තනි පාට හැටකට මම රෙද්දකින් තමන්ගේ දරුවන්ට මහ ගන්න. ඒකට ලස්සනට තියෙනවා. හරි. සටහන ලියා ගමු. බ්‍රාකට් 70 බ්‍රාකට් 70 මීමි අනුගමනය කරන්න. එහෙනම් බ්‍රාකට් 70 මීමනේ අපි ලකුණු කරගත්තේ. එහෙනම් ඔන බ්‍රාකට් 70 මීමි අනුගමනය කරන්න. එතනදී දැන් මම අතනදී ඕගලන්ට මේ මීම ගන්න එකේ දීලා තියෙනවානේ පුතේ අඟලක් එකතු කරන්න අඟල් එකතු නැහැ අඟලක් එකතු කරන්න ඒව මේවා ඒ ටික දෙන්න නැතුව මේකේ ඕන සටහන දෙන්නම් මම ඊට පස්සේ උරහිස පහත් කරගත් පසු ආ එකයි තුන් කාලක් පහත් කරගත් පසු උරහිස අඟල් එකයි තුන් කාලක් පහත් කරගත් පසු පහත් කල උරහිස රේඛාවේ පහත් කල උරහිස රේඛාවේ අඟල් 3 හමාරක් උරහිස සිට පහත් කල උරහිස රේඛාවේ අඟල් 3 හමාරක් උරහිස සිට බෙල්ල දෙසට ලකුණු කරන්න අඟල් 3 හමාරක් ලකුණු කරන්න කියලා කියනවා පොඩිත කෙලවරේ ඉඳන් පොඩිත කෙලවරේ ඉඳන් උරහිස පහත් කර රේඛාවේ උරහිස කෙලවර සිට බෙල්ල දෙසට අඟල් 3 හමාරක් ලකුණු කරන්න. එම 3 හමාරේ සිට එම 3 හමාරේ සිට 3 හමාරේ සිට ඉදිරිපස කර උස පපුව දක්වා
උස පපු දක්වා උස පපු අඩිය ඉන දක්වා උස ලකුණු කරන්න ඔන්නින දක්වා උස ලකුණු කරා දැන් අපි ඉන මටට මම අර ඕගලන්ට මම මිම හදන පුතේ මුලින්ම දීලා තියෙනවා. මේ මිම හොඳට බලා ගන්න තමයි දැන් ඒක බලා ගන්න පුළුවන් මම සටහන දෙනවා. එතකොට ඔන්න පපුව දක්වා උස ලකුණු කර හරස් අතට පපුව රේඛාව අඳින්න. පපුව දක්වා උස ලකුණු කර හරස් අතට පපුව රේඛාව අඳින්න. බ්‍රාකට් රේඛාව වඳ අඳින්න. ඉන රේඛාවත් අඳින්න. නිමිති එක මන් දීලා තියෙන එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පපුව අතර පල්ල බෙදීම දෙක පපුව අතර පල්ල බෙදීම දෙක පපුව රේඛාවේ ආ පපුව රේඛා තම වදන්න පපුව රේඛාවිකම බ්‍රාකට් රේඛාවිකම උරහිස රේඛාවේද ලකුණු කරන්න පපුව අතර පල්ල දෙකට බෙදලා මෙහොම වාසිය අකසුමස රිසොට් මෙහොම වාසිය නේ අඟල් අපි භාගයක් එකතු කරනවානේ පපුව අතර පල්ල බෙදීම දෙක අඟල් භාගයක් එකතු කරලා පපුව රේඛාවේ ලකුණු කරනවා ලකුණු කරලා එය බ්‍රාකට් රේඛාවේද උරහිස රේඛාවේද ලකුණු කරන්න. හරි අපි දැන් උරහිස නම් ඉන්න ගාම පුතා. උරහිස ලකුණු කර උරහිස ලකුණු කරගත් ලක්ෂයේ සිට උරහිස ලකුණු කරගත් ලක්ෂයේ සිට දෙපසට අඟල් භාගයේ බැගින් දෙපසට අඟල් භාගයේ බැගින් දෙපස කාංගල් භාගයේ බැවින් ලකුණු කර එම ඩාට් එක රැගල් රේඛාවතෙක් අඳින්න රැගල් රේඛාවතෙක් අඳින්න රැගල් රේඛාවතෙක් අඳින්න රැලි ගැසීමක් ඇති වුණොත් පමණක් රැලි ගැසීමක් ඇති වුණ බලන්නකො මම මේකේ පොඩ්ඩක්වත් රැල්ලක් ඇවිල්ලා නැහැ නේ පුතේලාට මේකේ රැල්ලක් ඇවිල්ලාම නැහැ රැලි ගැසීමක් ඇති වුවොත් පමණක් නැවත අඟලක් විතර පහත් කරන්න නැවත අඟලක් පමණ පහත් කරන්න උරහිස් ඩාට් එක අලවන්න අඟල් භාගයක් වැටෙන ලෙසට අලවන්න කියලා දාගන්න අඟල් භාගයක් වැටෙන ලෙසට අලවන්න අඟල් භාගයක් වැටෙන ලෙසට අලවන්න පපුව රේඛාවේ අංශය පපුව රේඛාවේ අංශයෙන් දෙපසට අඟල් 4න් 3 බැගින්ද පපුව රේඛාවේ අංශයෙන් දෙපසට අඟල් 4න් 3 බැගින්ද ඉදිරිපස ඉදිරිපස පපුව රේඛාවේ දෙපසට අඟල් 4න් 3 බැගින්ද ඩාට් එක අඳින්න කියන්නේ පපු රේඛාවේ ඉදිරිපසයි ඒ කියන්නේ කර පැත්තයි අංශයේ පැත්තයි පපු රේඛාවේ දෙපසට 4න් 3 බැගින් ලකුණු කරන්න පපුව අඩියේ පපුව අඩිය
ලකුණු කරගත් තැන සිට ඒ කියන්නේ පපුව අතර පල්ල බෙදීම පපුව අඩිය රේඛාවේ අපි ලකුණු කරගත්තානේ ලකුණු කරගත් තැන සිට පපුව රේඛාවතෙක් මේ කියන්නේ පපුව රේඛාවට මාගලක් පහත් වෙන්නේ නැහැ පපුව රේඛාවතෙක් අඟ දාට් එක අඳින්න පපුව රේඛාවේ බ්‍රාකට් රේඛාවේ බ්‍රාකට් රේඛාවේ දෙපසට අඟල් එකයි කාල බැගින් ලකුණු කරන්න දෙපසට අඟල් එකයි කාල බැගින් ලකුණු කරන්න දාට් හැඩය අඳින්න දාට් හැඩය අඳින්න And the Emma dart kotsa kapa ivat karanna. Emma dart kotsa kapa ivat karanna. Onna meka hondata ema hondata ek meka oka highlight karaganna puthi. Issara welama oya dart kotsa kapa ivat karagat pasu tama me hataren thune dart ekak alawanna ganne kiyala liya ganna. Eka thora oyalata hondai. Brakat ke dart kotas kapa ivat karaga pasu ivat karla ivar vela imam eluve nattan ugalanta rellak enwa gottak gahenawa brakat kotase dart ekak kapa ivat karaga pasu papuwa rekave anchen hangal 4en 3ak wesena paridi anchen ha ඉදිරි පසෙන් හතරෙන් තුනක් වැසෙන පරිදි ඩාට් එක අලවා ගන්න. ඔන්න දැන් අපි අලවලා ඉවරයි. හරි. අලවලා ඉවරයි ඩාට් එකත් අයින් කරගත්තා. අයින් කරගෙන කොම ඉවරයි. ඊට පස්සේ රෙද්දේ තබා මේ රෙද්දේ තබා මේ රෙද්දේ තබා ඉදිරි පස පළු කොටස් දෙක කපා ගන්න. ඉදිරි පස කොටස් දෙක කපා ගන්න. පපුව අඩියේදී සැලවිය යුත්තේ ඩාට් එකේ පල්ලට පමණයි. මේ බලන්නකෝ මේ ඩාට් එකේ පල්ලට පමණයි පුතේ සැලවිය යුත්තේ. එතකොට තමයි අර පපුවේ හැඩේ ලස්සනට මේ එනවා. දාට් එකේ ප්‍රමාණයට පමණයි රැලි දිය යුත්තේ. ඒගොල්ලන් මේක ලයිනින් කරලා එහෙමනේ මහනේ දන්නවනේ ලයිනින් කරගන්නකොට මේ જાටි ඔන ඊට පස්සේ අපි යෝක් එක අල්ලන්නේ. දැන් මම ගන්න ඕගොල්ලන්ට පස්සපස්ස පළුව. පස්සපස්ස පළුව ගන්න කිව්වේ මේකේ. මෙතනදී අපි ඉස්සරහා පළුව මේ මහලා ඉවර වෙලා දැන් බීකු බීකුත් මහලා ඉවර වෙලා ඉස්සරහා පළුවේ අපි මෝට්ටු අද්දා ගන්න. මේකේ කර ගොඩක් පත්‍රයේ තියෙන එකම ගන්න එපා. පත්‍රයේ තියෙන එක ලොකුවට කර මෙහෙම පපුවත් පේන තරම් දුරට තියෙන්නේ. පපුවත් පේන තරම් දුර නෙවෙයි. එහෙම අපේ දරුවන් දි නෑනේ. ඒ හින්දා කර ඕගලන්ට ඕන ප්‍රමාණයම අරගෙන ඕගොල්ලන් මේ ටික ඊට පස්සේ මූට්ටුවක් දාගන්න. මේ එතනින් පස්සේ මූට්ටුවක්. ඒ ලස්සනට බීකු බීකු ආවන් පස්සේ ඒ බීකුව ළඟ මූට්ටුවක් දමන්න. පිටිපස්සට තමයි විවරේ තියෙන්නේ. පිටිපස්සට තමයි විවරේ තියෙන්නේ. ඉදිරිපස්සේ මූට්ටුවක් දමන්න. පසුපසට විවරය තියෙන්නේ. පිටිපස්සට මම එතකොට ගන්නවා. පිටිපස්සෙත් අපේ මේකේ බෑ එන්ඩ් එකක් තියෙනවා පුතේ. පිටිපස්සෙත් මේ ජැකට් එකේ ඉන්න මම පෙන්නන්නම්. මේක පෙන්නපුවාම ඔයගොල්ලන්ට මේ 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 වගේ මල් එහෙමනම් දාන්න ඕනේ නැහැ. ඇත්තට මල් දෙන්නක් මේකට කැත්තම කැත්තයි.
මේක ඇවිල්ලා මේ තියෙන පිටිපස්සේ වෙනමම තියෙනවා මෙතන තීරුවක්. තියලා අඟල් දෙකක විතර බෑන්ඩ් එකක් තමයි අල්ලලා තියෙන්නේ. පිටිපස්සේ වෙනම අඟල් දෙකක බෑන්ඩ් එකක් අල්ලලා තියෙන්නේ බීකු හැදී. දැන් මේකේ උගලන්ට ලස්සනට බීක්ුවක් මේ මෙහෙම කරලා කපන්න පුළුවන්. නිකන් අල්ලන්නත් පුළුවන්. Tamanට කැමති ආකාරයට ඒක මහා ගන්න. ඒකට පිටිපස්සේ පළුව ගන්නකොටත් අපි අර වෙනද වගේ ගොඩක් උස ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර බෑ අල්ලන බෑන්ඩ් එකක් එක තමයි අපිට පිටිපස්සට අඟල් දෙකක බෑන්ඩ් එකක් අල්ලනවා. අල්ලලා ඉවර වෙලා අපි උස ගොඩක් ගන්නෙ නැහැ. මේකේ උස 17ක් මේ අපි අරන් තියෙන්නේ. උස ගන්නෙ 15යි. උස ගන්නෙ පසු උස ගන්නෙ පසු උස 15ට ගන්න. පසු උස මේ දැන් කතා කරන්නේ පසුපස පළුවනේ පුතේ. පසුපස බලවාටියට ගන්න. ඊට පස්සේ අපි තියලා පිටිපස්ස පළුව කපා ගන්න යන්නේ. පසු උස අඟල් 15ක් උස ගන්න. අරගෙන අපි සුපුරුදු විදිහට අර උරිත කෙලවරින් අඩි උරුල එහෙම තියලා සුපුරුදු විදිහට අඩි උරුල උරිත කෙලවරින් අඩි උරුල තියනවා තියලා පිටිපස්සේ පළුව අපි කපා ගන්නවා. මේ පිටිපස්සේ මේකේ තියෙන බී ඉක්ුවා. මේ පිටිපස්සේ පළුවත් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම බී ඉක්ුවා ආකාරයට. ඒක නම් ඉතින් ගැඹුර වුණාට කමන්නේ නැහැ. මේ ආකාරයටම ලකුණු කරගෙන ඉවර වෙලා අපි 15 වෙනි උස ගන්න. අඟල් දෙකක බෑන්ඩ් එකක් අපි අල්ලනවා. 15යි උස ගන්න. ඔන්න. ඉදිරිපස්සේ පළුව තබලා පිටිපස්සේ පළුව කපා ගන්නවා. කපාගෙන පිටිපස්සේ ඔයගලන්ට මෙන්න මෙහෙම ලස්සනට පුතා තව ටිකක් ඔන්න මේ වගේ ලස්සනට ගැඹුරට ගත්තට කමන්නේ නැහැ. එතකොට පිටිපස්සේ පළුවට අපි ගන්නේ ඔයාලගේ 28 28 තියෙනවනේ ඉන 28 බෙදලා 4ට එන ප්‍රමාණය. 28 4ට බෙදලා එන ප්‍රමාණය විතරයි අපි ගන්නෙ. 28 4ට බෙදලා එන ප්‍රමාණය විතරක් ගන්නෙ පිටිපස්සේ ඉන අඩුවෙන්. දැන් සාරි 70ක් ගැන කතා කළොත් එහෙම ඇත්තටම ගොඩක් වෙලාවට සාරි 70 උඩ යන හේතුව තමයි ඉස්සරහයි පිටිපස්සයි එකම ගානට ගන්න එක. එකම ගානට ගන්න එක. එහෙම ගන්නේ නැහැ. ඉනට අපි ඒ බඩ 90 යම් කිසි ප්‍රමාණයක් ඉස්සරහට දෙන්න ඕනි පිටිපස්සට අඩු කරන්න ඕනි. පිටිපස්සට අඩු කරන්න ඕනි. දැන් මේකෙදිත් මම ගත්තේ ඉනවට බෙදීම 4 විතරයි. ඉනවට බෙදීම 4 අතර විතරයි මේකෙත් අපි ගන්නෙ. අර ඔයගලන්ට ඕන තරම් පිටිපස්සේ පාත් කරගන්න පුළුවන් ලස්සනට. ඊට පස්සේ අර අඟල් දෙකේ ප්‍රමාණය දැන් ඔය පිටිපස්සට මේක නා කෝඩ් එකක් දාලා කියන එහෙම කෝඩ් එකක් දාන්න ඕනේ. ඇත්තටම දැන් අපි 70 වල විශේෂ දේවල් කියන උරහිස ඇලෙන්නේ නැහැ. ඉතින් උරහිස ඇලෙන්නේ නැහැ කියලා මෙහෙමත් එකක් තියෙනවා. දැන් මම කපලා හරියට මේ පන්තියේදී දෙන ඒවා දෙන එක සමහර වෙලාවට ළමයි ඒක ලස්සනට මහලා මට කියනවා අනේ අපි යනවා උරිස හැලෙනවා කියලා. ඒගොල්ලන් ඒක උරිස හැලෙන්නේ ඒගොල්ලන් අර මං කියන ප්‍රමිතිය නැතුව මොන මොන හරි කරලා වැරදියට ඇන්දොත් තමයි. නැත්තම් මං ඒ කියන විදිහෙම දැන් මෙතන ගොඩාක් මගේ දරුවෝ ඉන්නවා අතන සහභාගී වෙලා ඒගොල්ලෝ ඇත්තටම තාම ඉවර නැති අය ඉන්නවා ඉවරයි ඉන්නවා. ඒ සියලුම දෙනාම දන්නවා ගොඩක් සාරි හැටි ලස්සනයි කියලා. ලස්සනට තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ දැන් ඉවර වුණාම සාරි හැටි වරුණාම ඊට පස්සේ මංගල ඇඳුම් වලට ඉල්ලනවා කාන්තා ළම ඇඳුම් ඉල්ලනවා ඉවනේ ගොඩක් ඒවා තියෙනවා. මොකද මට මැසේජ් කීපයක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් කීපයක් ඇවිල්ලා තියෙනවා සාරි හැටි අපි ඉගෙන ගන්න පුළුවන්ද එහෙම කියලා. මම ඒක හරියට කියුවේ නැහැ. මම කියවලා බලලා ඕගලන්ට ඒක උත්තරයක් දෙන්නම්. මේක කරලා ඉවරලා පොතේ ගොඩක් මැසේජ් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ පළුවට අඟල් දෙකක බෑන්ඩ් එකක් මේවා ඔක්කොම ලයිනින් කරලා නේ මහන්නේ ඔයගොල්ලන් දන්නවනේ. අඟල් දෙකක බෑන්ඩ් එකක් අපි කපලා ලයිනින් කරලා අල්ලලා ඒ අඟල් දෙකේ ප්‍රමාණයට තමයි අපි දාන්නේ ඕපන් එක. දැන් මේක ඕපන් එක තියලානේ බටන්ස් දාන්න පුළුවන් අපිට. මේ ටිකට එනකම් වුණත් බටන්ස් දාන්න පුළුවන් කෝඩ් එක දාන්න පුළුවන් ඕගොල්ලන්ට ඕන ආකාරයකට දාගන්න. මේ තමයි බෑන්ඩ් එක අඟල් දෙකේ බෑන්ඩ් එක පිටිපස්සට ඉස්සරහ ගානටම හදා ගන්න ඕනේ අපි ඉස්සරහ පළුවේ ගානටම.
ඊට පස්සේ මේකට ඕනනම් ඕගලන්ට කෝට් දාන්න පුළුවන් බටන්ස් දාන්න පුළුවන් අඟල් දෙකට බෑග් එකක් එතකොට ඔන්න ඉදිරිපස පළුවට පිටිපස්සේ පළුවට සටහන සුත්තක් ලියා ගන්න පුතා පිටිපස්සේ පළුවට සටහන ලියා ගන්න කපාගත් ඉදිරිපස පළුව කපාගත් ඉදිරිපස පළුව කපාගත් ඉදිරිපස පළුව පසුපස පළුවෙන් තබන්න පසුපස පළුවේ බලවාටි දෙකටනේ ගන්න කිව්වේ පසුපස පළුවෙන් තබන්න උරහිස කෙළවරින් ඉදිරිපස පළුවේ ඉදිරිපස පළුවේ උරහිස කෙළවරින් ඉදිරිපස පළුවේ උරහිස කෙළවරින් අඩිරූල තබයි. ඒ කියන්නේ ඔන්න පිටිපස්ස පළුවෙන් බලවාරි දෙකට තියලා ඉදිරිපස පළුව තිබ්බ අපි. ඒ කියන්නේ අපි මෙන්න මේ සකස් කරගත් එක පුතේ. දැන් මේ මේ සකස් කරගත් එක තමයි තියන්නේ. කියලා උරහිස කෙළවරින් අඩිරූල තබා. උරහිස කෙළවරින් අඩිරූල තියලා ඉදිරිපස පළුවේ ඉදිරිපස පළුවේ ඉහිලි කට වක්‍රයෙන් අඟල් භාගයට වැඩි කාලට අඩු භාගයට වැඩි ප්‍රමාණයක් කාලට අඩු භාගයට වැඩි ප්‍රමාණයක් ඉදිරියට ගන්න ඉදිරිපස පළුවේ ආකාරයටම පසුපසද කිහිලිකට කපා ගන්න මොකද මේක දාන්නේ අපි ලොකු බැලුන් අතක් කියලා ලොකුට දාන්නේ ඒ හින්දා පිටිපස්සේ පළුවෙන් වෙනදා අපි අඟල් කාලක් කිහිලිකට පහත් කර ගන්නවා මේකෙදි පහත් කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පහත් කරගත්තොත් පිටිපස්සට ඇදිලා යනවා පිටිපස්සේ පළුවෙන් ඒ හින්දා වෙනදා අපි පසුපස පළුවේ කිහිලිකට අඟල් භාගයක් අඩු කර ගන්න කියනවා මේකේ අත අනුව අඟල් කාලක් අඩු කරන්නේ නැතුව ඒ ඉදිරිපස ආකාරයටම කපා ගන්න කියනවා ඊපස්සේ අපි අත සකස් කරගන්න ඊපස්සේ මම මහන විදිය කියා දෙන්නම් ලයින් කරගෙන මහන විදිය ඊට පස්සේ අපි අත ගන්නකොට අපි දැන් මේ ඔක්කොම කරලා ඉවර වෙලා අපිට ගන්න අත තියෙනවනේ පුතේ මේ ඉදිරිපස පළුව තියෙනවනේ ඒ ප්‍රමාණය අපි නැහුම් වාසි අඟල් භාගයක් තියෙනවා අවිනි වගේ වැඩි තියෙනවා වැඩි තියෙන අඟලක් තියෙනවා ගොඩාක් පුතේ මැසේජ් ඇවිල්ලා තියෙනවා මේ සාරි හැට පාඨමාලාව තියෙනවද කොහෙද තියෙන්නේ කියලා මම ඒ විදිහම ඉස්තර චුට්ටක් මේක කරලා ඉවරලා කියන්න දැන් ඒගොල්ලෝ බලන් ඉන්නවා දෙන්නකෝ විස්තර කොහෙද පන්ති තියෙන්නේ කියලා අහලා මම එක බලලම කියන්න ඊට පස්සේ මෙන්න මෙහෙම ඕගොල්ලන්ට මේ අඟල් භාගයට ගත් අරගෙන පුතේ මෙන්න පොඩි වක්‍රයක් වගේ හදාගන්න ඕනේ කිහිලි කට පැත්තෙනුයි කර පැත්තෙනුයි ඔන්න ඕවා තමයි ගොඩක් වෙලාවට හැට්ටවල නැත්තේ කිහිලි කට පැත්තෙනුයි කර පැත්තෙනුයි ලකුණු කරගෙන මේ කිහිලි කට අපි මනිනවා මේ කිහිලි කට මනිනවා මේ කිහිලි කට අපි මැනගෙන යනවා ඕන තියෙනවා අටහමාරක් මහුමාසි අඟල් භාගයක ලියා ගන්න මහුමාසි අඟල් භාගය හැර කිහිලිකට මැන ගන්න කියලා ලියන්න පුතේ මහුමාසි අඟල් භාගය හැර
කීලි කට මැනගත්තා. උන් අටහමාරක් ආවනේ. අටහමාරක් ආවා. ඒක දැන් මතක තියාගන්න. මම දැන් ඔයාලට තාප කපලා පෙන්නන්නම්. දැන් ඔයාලට අතට අත උස ඇත්තට මේකේ තියෙන්නේ මේ පොඩ්ඩක් දිගටම ගරන් තියෙන අත උස 20ට අරන් තියෙන්නේ. විතර අරන් තියෙන ඕගොල්ලෝ දැන් මම මේකේ ප්‍රමාණය නැතුව කපලා පෙන්නන්න. දැන් අඟල් 20ක් උසයි නම් අපිට 22 එකක් උසට ගන්න ඕනේනේ. 20ක් උස නම් 22කට ගන්න ඕනේ. ඒ කරලත් අපි ඒකෙත් අල්ලලා තියෙනවා පුතේ අඟල් දෙකක බෑන් දෙකක්. අඟල් දෙකක බෑන් දෙකක් මම මෙන්න පෙන්නන්නම්. ඔබ අත දිග ගන්නකොට පොඩ්ඩක් වැඩිපුර උසට ගන්න ඕනේ. මේ තියෙන අත හොඳට බලන්නකෝ පේනවනේ. අර වගේම වීක්ුවක් වගේ හැඩයට රැලි කරලා මේ රැලි කරලා බෑන්ඩ් එකක් අල්ලලා තිනා. හැබැයි හැටි හැන්දාම මම හුවාම හරිම ලස්සනයි. දැන් මේක තියාගෙන නෑ ඉන්නවා. මේ අරගෙන නෑ ඉන්නවා. මේ විදියට මහලා දෙන්න කියලා. මමයි අර මල් සාරි එක කියන එක වෙනස් කරගත්තේ. මොකද මට හිතෙනවා ඒක එච්චර ලස්සන නෑ. ඊට වඩා තනි පාට් ප්ලේන් සාරියක් අරගෙන ප්‍රින්ටඩ් බ්ලවුස් එකක් මල් තියෙන බ්ලවුස් එකක් මැව්වම තමයි මේක ලස්සන තියෙන්නේ. හරි. ඉතින් අපි දැන් අත අඳිනු. අත අඳිනකොට දැන් ඔයගොල්ලෝ ගන්න අත 20ක් ගන්නවා කියලා. එතකොට අපි මේ බැලුන් අත කරනකොට පුතේ යා ගන්න. නිකන් පින් වෙච්ච අතක් නේ බැලුන් අත කියන්නේ. ඊට පස්සේ මේ ඉහලින් ඕගොල්ලන් තියන්න අඟල් තුනක් මේකෙත් සටහන දෙන්න ඉහලින් අඟල් තුනක් තියන්න ඊට පස්සේ ඔයාලා ඉහලින් අඟල් තුනක් ඉහලට තිබ්බා මේක සටහන දෙන්න පහත් කරන්න පුතේ හතරමාරක් ඊට පස්සේ ඒ කියන්නේ අර 20 ගණ්ඩ ඉස්සර අඟල් තුනක් ඉහලට තියන්න. හරිද? 20 ගණ්ඩ ඉස්සර තමයි මේ අඟල් තුන ඉහලට තියන්නේ. එතකොට 23ක් වෙනවනේ. දැන් තමයි මම මේ 20මයි නෑ. අර අඟල් තුන ඇරලා ලියා ගන්න එහෙම. නැත්තම් මම සටහන දෙන්න එකටම දෙන්න. 20 ඇරලා ඉහලට අඟල් තුනක් තියන්න. ඊට පස්සේ අත උස මුදුනේ ඉඳන් ඕගොල්ලන් හතරමාරක් පහත් කරන්න. හතරමාරක් පහත් කරන්න. පහත් කරලා ඒ පහත් කරගත් තැන සිට හරස් රටට රේඛාවක් අඳින්න. පහත් කරගත් තැන සිට රස්තට රේඛාවක් අඳින්න. ඒ රේඛාවේ උරීස්මීම බෙදීම දෙක ලකුණු කරනවා. උරීස්මීම බෙදීම දෙක ලකුණු කරනවා. සටහන දෙනවා. ලකුණු කරලා ඉවර වෙලා අපි ඇඳුමේ අර අඟල් භාගය ඇරලා කීලි කට මැනගත්තාම අපිට අටහමාරක් ආවනේ. දැන් ඕගොල්ලන් උරීස්මීම බෙදීම දෙක ලකුණු කරනවා. ලකුණු කරලා තියෙන මේ අර හතරමාරක් කියන්නේ අර අඟල් තුනක් ඇරලා අපි ලකුණු කරගත්ත තැන අත උස ගත්තේ 20යි 20 සිට හතරමාරක් පහත් කරගන්නේ 20 සිට තම හතරමාරක් පහත් කරගන්නේ ඒ පහත් කරගෙන එතෙන් සිට හරස් රටට රේඛාවක් ඇඳලා උරේ ඉස්නීම බෙදීම දෙක ලකුණු කරනවා ඊට පස්සේ ඕගොල්ලන් බලන්න නේ පුතා මේ හැම වෙලෙම මේ උරේ මේ උරීස බෙදීම දෙක ලකුණු කරගත් තැන සිට අටහමාර තියනවාද කියලා. මේකේ අටහමාර චුට්ටක් මදි. ඒ කියන්නේ අඟල් කාලක් විතර මදි. එතකොට ඒ මදි වෙන ප්‍රමාණය ඉස්සරහට යන්න. මෙන්න මේ උගලන්ට පේනවනේ දැන්. ඔයාලට පේනවා. උරීස් නිම බෙදීම දෙක මෙතන ලකුණු කරගත්තා. ලකුණු කරගත්තාම අපිට අඟල් භාගයක් මදි වෙනවා. 8යි තියෙන්නේ. මම මොකද කරන්නේ? මෙන්න මේ අටහමාර ලකුණු කරගන්න. ලකුණු කරගෙන අත උස මුදුනට රේඛා
රේඛාවක් අඳිනවා. අත උස්සම දුන්නට රේඛාවක් අඳිනවා. එම රේඛාවේ මැද හොයනවා. එම රේඛාවේ මැද හොයනවා. මැද හොයලා මේ උඩට මේකේ මැද හොයන්න ඕනි නෑ මොකද මේ අනි මේ අත සම්පූර්ණ වෙනස් රටක් පුතේ දැන් අනිසාරියක් එකට වඩා වෙනස් උ. ඒ කියන්නේ මුලින්ම මැද හොයාගත්තා මුල් මැද අපි වෙනේ වගේ නම් මෙතනක් මැද හොයනවානේ මේකෙදි මෙතන මැද හොයන්නේ නෑ මෙතනින් පාතින් විතරක් අපි මුල් මැද හොයාගෙන හතරෙන් තුනක් මෙතනක් මැද හොයාගෙන හතරෙන් තුනක් පහක් කරලා ඉහළට අපි ලකුණු කරගත් අඟල් තුනේ ඉඳන් අපි මේ බෙලුනට කියන්නේ මෙහෙම ඉහළින් විතරක් පිම්බු අතක් මේ මෙහෙම ඇඳගෙන මේ හතරෙන් තුනේ ඉඳන් මෙන්න මෙහෙම යන්න ඕනේ අර මුදුන විතරයි පුම්බලා තියෙන්නේ එහෙනම් මේ උරීස්මීම බෙදීම දෙක අර අකිලි අත්කටට මදි වුණ නිසා අපි අඟල් භාගයක් ඉස්සරහට ගියාට මේකේ ඔයාලට උරීස්මීම බෙදීම දෙක ලකුණු කරලා මේ කිහිලි කටට සමාන වුණා නම් හරි අපිට එහෙම සමාන වුනේ නැති හින්දා ඇඳුමේ කිහිලි කට මැන මම සටහන දෙනවා එමේ ප්‍රමාණයට කිහිලි කට ඇඳ ගන්න ඇඳුමේ කිහිලි කට මැන අතේ අත්කට සකරා ගන්නෙ මොකද ඇඳුමේ කිහිලි කටට සමාන වෙන්න එතකොට අපි මෙන්න මෙතනින් විතරක් අපි අර අඟල් තුනක් ඉහළට ගිය දැන් ඉඳන් බැලුන් එකක් වගේ අත පුම්බලා මේ හතරෙන් තුන හරහා යන්න පුතේ මේ මුල් මැද අපිට ලකුණු කරගන්න වෙනවා මේ හතරෙන් තුන ලකුණු කරගන්න ඕනේ ඉන්න මේක රැලි වුණාම බැලුන් එකක් වගේ ලස්සනට අත එනවා ඊට පස්සේ යටටත් අපි ගත්තනේ ඔය හතරයි කාලා අත වට බෙදීම දෙක ඒකට අඟලක් එකතු කරලා ලකුණු කරගෙන අපි අර බීක්ුවක් වගේ හැදි නැතුවත් ගන්න පුළුවන් උගලන්ට ඒ බීක්ු හැඩයක් තියලා ආය අල්ල ගන්නත් පුළුවන් ඔයිනා මේ රූප සටහනක් ඇඳ ගන්නකො ගන්න හරිනේ ඊට පස්සේ ඉන්න මම මේ ලයිනින් කරගන්න විදිහත් කියා දෙන්න ඔයාලට ඔන්න අත අපනවා අපි සටහන දීලා ඉන්න ඕගලන්ට මෙන්න මෙහෙම හැඩ ඕම බැලුන් එකක් වගේ උඩින් විතරක් පිඹුන අතක් තමයි කියන්නේ ඒක රැලි කරලා අල්ල ගන්න විදිහක් තියා ගන්න ඕනේ මත ඔයා අලා මේ මුදුනේ ඉඳන් කුටේ රැලි කරන්නේ අර අපි අඟල් භාගයක් ඇරලා අඟල් භාගයක් ඇරලා කිහිලි කට මැනගත්තා නේද මේ අඟල් භාගයක් ඇරලා කිහිලි කට මැනගත්තා අඟල් භාගයක් ඇරලා කිහිලි කට මැනගෙන ඉවර වෙලා ඒ මැනගත්ත ප්‍රමාණයට තමයි අපි මනින්නේ මේ රැලි කරගන්නේ මැනගත්ත ප්‍රමාණයට ඕන දැන් අපි මැනගත් අටහමාරක් ඊට පස්සේ යටහමාර එද්ද ඇටි වෙන්න ඕගොල්ලන් මේ රැල්ල අනිත් එක රැල්ල දානකොට ඔයාලා මෙන්න මෙහෙම එකක් කරන්න ඕනේ පුතා මේ මොල්ලිය වගේ කොටසට විතරයි අපි මොල්ලිය වගේ කොටසට විතරක් අපි නූලක් ඇදගන්න දුර නූලක් මොල්ලිය වගේ කොටසට ඒ නූල් දෙක ඇදලා මෙහෙම මේ නූල අදින්න ඕන ඇදලා ඉවර වෙලා තමයි අපි රැලි කරගන්න ඕනේ රැලි කරගන්න ඕනේ හරිද රැලි කරලා එතකොට ඔන්න ගමහන විදියක් ඊට පස්සේ කියන්න අපි ලයිනින් කරගන්න ඔයගොල්ලෝ හැමෝම දන්නවා සාරිතේ දෙනුත් මේක කපා ගන්න සාරිතේ දෙනුත් කපන්න පොප්පින් එකනුත් කපන්න සාරිතේ දෙනුත් කපා ගන්නවා
කොප්පින කෙනුත් කපා ගන්නවා නේද? ඔගොල්ලන් කපාගෙන ඉවර වෙලා කපාගෙන ඉවරලා ඒ දෙකම එකට උඩ තියනවා. දෙකම එක උඩ තියාගෙන අඟල් භාගයට වටේට මහන්න. අඟල් භාගේ වටේටම මහගත්තා. අඟල් භාගයට. ඊට පස්සේ මේ හැම පළුවක්ම පිටිපස්ස පළුවත් ඒ ආකාරයටම අපි මහ ගන්නවා. පිටිපස්ස පළුවත් අපි ඒ ආකාරයටම මහ ගන්නවා. හරිද? මේකත් ලයිනින් කර ගන්නවා, මේකත් ලයිනින් කර ගන්නවා. මේ කොටස් ටික ඔක්කොම ලයිනින් කරගෙන ඉවර වෙලා වෙනම තියා ගන්නකෝ. හරිද? දැන් ඔන්න මේ ටික ලයිනින් කරගත්තා. ලයිනින් කරලා ඊට පස්සේ ඔයාලා උරීස් දෙක මූට් කරනවා. උරීස් දෙක මෙහෙම කරලා මූට් කරගන්න පුතේ ඔයාලා. මූට් කරලා ඉවර වෙලා රැලි කරගත්ත අත රැලි කරගත්ත අත මේ මුදුනට තියා ගන්නවා. මේ මුදුනට තියා ගන්නවා කියලා මෙතන ටැක් කරගන්න ඕගොල්ලන්. ටැක් කරගෙන ඉවර වෙලා මේ දෙපැත්තට මහගෙන යන්න. දෙපැත්තට මෙහෙම දෙපැත්ත ඇත්තට මහගෙන දැන් මෙතනත් කොහොම ටැග් කරගන්නවා, මෙතනත් මෙහෙම ටැග් කරගන්නවා. ටැග් කරගෙන තමයි අත අල්ලන්නේ. ඒක තමයි අත ලස්සනට එන්නේ. එක පා මේ පැත්තේ මෙහෙම මෙතෙන්ද මහගෙනත් යනවට වඩා හොඳයි. මෙහෙම ගන්නට එතකොට උගලන්ට අර චුට්ටක්වත් අතේ වෙනසක් වෙන්නේ නැහැ. අතේ වෙනසක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒ ගන්නට මහගෙන යනවා. අතේ සටහනේ නම් චුට්ටක් ලියාගමු අපි. අතේ සටහන අවශ්‍ය පරිදි උස ගන්න. අවශ්‍ය පරිදි උස ගන්න. ඉහලින් අඟල් තුනමාරක් උඩට අඟල් තුනමාරක් ඉහළට දබන්න. ඒ කියන්නේ උස ගන්නවා 20ක්. 20ක් ගන්නේ 20ක් ගත්තයින් පස්සේ අපි ඊට ඉස්සරේ ඉහලින් අඟල් තුනක් තියලා තමයි 20 උස ගන්න පුතේ. ඔන්න තුනක් ඉහළට තිබ්බා. තුනක් ඉහළට තියලා 20 ලකුණු කරගත්තා. ඊට පස්සේ ඔය අර අඟල් තුන ගැන ඔය අඟල් තුන ගැන ඕගොල්ලන් සලකන්න එපා. ඊට පස්සේ අත උස ගත්තේ මුදුනේ ඉඳන් 20 පටන් ගත්ත තැන ඉඳන් 4මාරක් පහක් කරන්න. 4මාරක් පහක් කරන්න. රේඛාවක් අඳින්න. එතෙන් සිට හරස් අතට රේඛාවක් අඳින්න. එම රේඛාවෙහි උරහිස් මිම්ම බෙදීම දෙක ලකුණු කරන්න. එම රේඛාවෙහි උරහිස් මිම්ම බෙදීම දෙක ලකුණු කරන්න.
පුරිස්නිම බෙදීම දෙක ලකුණු කරන්න. එතැන් සිට අත උසගත් මුදුනට, ඒ කියන්නේ අර 20 තැනට අත උසගත් මුදුනට රේඛාවක් ඇඳ එහි මැද සොයන්න. එහි මැද සොයන්න. පහතටද මැද සොයන්න. ඒ කියන්නේ මං මතකද ඔයගලන්ට දැන් මෙහෙම ඉහළට මැද හෙව්වේ නෑනේ පුතේ. ඉහළට මැද හෙව්වේ නෑ. මේ ඉහළට මැද හෙව්වේ නෑ. පහතට විතරයි මැද හෙව්වේ. පහතටද මැද හොයන්න. ඊට පස්සේ ඉර ඒ එම ඉරෙහි ඇඳුමේ කිහිලි කට ප්‍රමාණයටම ඒ ඉරේ අතිලි කට ප්‍රමාණයටම ඇඳුමේ කිහිලි කටට සමාන වෙන්න ඕනේ. ඔරිස්නිම බෙදීම දෙක ලකුණු කරලා ඉවර වෙලා අත උස මුදුන රේඛාවක් ඇඳලා ඇඳුමේ කිහිලි කටට සමාන වන අයුරින් අතේ යත්කට සකසා ගන්න. ඇඳුමේ කිහිලි කටට සමාන වන අයුරින් අතේ යත්කට සකසා ගන්න. අවශ්‍ය ප්‍රමාණ අත අවශ්‍ය ප්‍රමාණයට සැලි කර ගන්න. සැලි කර ගන්න. අතට අඟල් දෙකක බෑන්ඩ් එකක් අතට අඟල් දෙකක බෑන්ඩ් එකක් කවාකාර හැදේකට නැත්තම් වඩලට නිතන් නිකම්ම බෑන්ඩ් එක අල්ලා ගන්න පුළුවන් වෙනවා. අපිට බෑන්ඩ් එකක් අල්ලා ගන්න. දැන් ඔයාලට මේ මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙන පුතේ මේ යම් කිසි තැන් තේරුම් නැති තැන් එහෙම තියෙනවා ඒවට ගොඩක් මම දැන් ගොඩක් මැසේජ් දාලා තියෙනවා උරහිස අඟල් භාගයක් ඇද්ද කියලා. ඇත්තටම උරහිස මේක විදිහට මේ හැට්ටේ විදිහට ඇති නැත්නම් අපේ සාරි හැට්ටවලදී අපි අල්ලන්නේ අඟලට අල්ලන්නේ. මොකද මේක වෙනස්ම වූ ආකාරයක්නේ. වෙනස්ම හැට්ටයක් මේක. මේක ඇත්තටම දකින්න නැති තරම් මේකෙදි අපි කිහිලි කට නැත්නම් අපි සාමාන්‍ය අර හා වෙනදා මගේ සාරියත් කිහිලි කට අඟල් භාගයක් පාත් කරනවාද කියලා අහලා තියෙනවා. පහත් කරනවා තමයි. මේකෙදි කිහිලි කට පහත් කරන්නේ නැහැ. මේකෙදි කිහිලි කට අපි පහත් කරන්නේ නැහැ. ඒ ප්‍රමාණයටම තමයි ගන්නෙ. තව ප්‍රශ්නයක් මැසේජ් එකක් තියෙනවා. උස අඩු වැඩි කරගන්න පුළුවන්ද? ඔව්. ඔයාලට උස අඩු වැඩි කරගන්න පුළුවන් පුතේ. ඒ වඩු කරගන්න. මහාතායට මහත්තයයට ගැලපෙනවද? මහත්තයයට තරමක් මහත්තයයට ගැලපෙනවා. ඒකෙදි දැන් ඔයාලා කරන්න ඕනේ ඒ පුද්ගලයා අනුව. ඒ පුද්ගලයා අනුව පුතේ මේක ගැලපෙනවද කියලා චුට්ටක් මහත ගෑන් ළමයිට බලන්න. ඉතින් නම් හොඳයි මේක. ගොඩක් ගෑන් ළම චුට්ටක් මහත්තයයට ඒක ගන්න පුළුවන් වෙනවා. ඔව් ගොඩක් මහලත් මැසේජ් දල තියෙනවා මේ සාර්ජෙක්ට් පාඨමාලා කොහෙද ඔන්ලයින් කරනවද කොහෙද තියෙන්නේ කියලා. සාර්ජෙක්ට් පාඨමාලාව තියෙනවා පිටේ ගොඩක් තැන්වල තියෙන මහරගම තියෙනවා ගාල්ල මාතර මොකද ගාල්ල මාතර නම් දැන් නවත්තලා තියෙනවා. දැනට මහරගම තියෙනවා කිරිබත්ගොඩ තියෙනවා ගම්පහ තියෙනවා පේරාදෙණිය තියෙනවා කෑගල්ල කුරුණෑගල්. මේ දවස්වල හරියටම පන්තියේ තියෙන්නේ ඉරිබත් ගොඩයි ගම්පහයි කුරුණෑගලයි පේරාදෙණියයි කෑගල්ලයි විතරයි පන්තිය. මොකද පර්ණයක් අලුත්යක් එකතු වෙනවා. ඒ වගේම ඔන්ලයින් පන්ති නම් ඉතින් දැන් ඔන්ලයින් පන්ති නම් පන්ති දැනටත් කරනවා. ඕගලන්ට ඔන්ලයින් ඕන නම් මට වෙනම මැසේජ් එකක් දාලා ඔයාලා එකතු වෙන්න. දැන් අපි මේ
දෙනවා ඒ report එකක් දෙනවා ඔයාලට මේකේ මේක අනිවාර්යයෙන්ම report එක දෙනවා බැරි වුණ තැන් තව ඔගොල්ලන් මහගෙන යනකොට මොන හරි ගැටලුවක් ආවොත් මේක ඔගොල්ලන් අත්දැකීම ලබන්නම ඕනේ පුතා අත්දැකීම ලබන්නම ඕනේ මහගෙන යනකොට යම් කිසි ගැටලුවක් ආවොත් මට උඩට නැගුණා දීලා එතනින් අහගන්න පුළුවන් වෙනවා මේ කලුත්ම 70ක් ඉඳලා කරලා බලන්න මොකද අනිත් එක දැන් ඇඳුමක් ඇඳුම් මහණේකට හොඳම මේ දවස්වල මං හිතන්නේ ගොඩක් මේ වගේ අලුත් දේවල් ඔයගලට අත්හදා බලන්නත් පුළුවන් නේ මේ අත්හදා බලලා Tamanට සුදුසු ඇඳුමක් මහගන්න එතකොට අදව මැසේජ් එකක් දාන්න ළඟදිම ඔන්ලයින් පන්තියක් නැද්ද කියලා තමයි පුතේ ඔන්ලයින් පන්ති දැන්ට කරගෙන යනවා අලුතෙන් අලුතෙන් අපේ දැන් දින 3ක් වගේ පහුවෙච්ච තියෙනවා දින 3ක් පහු වෙලා තියෙනවා ඊට පස්සේ දවල් දින 5ක් විතර ගියේ ඒවා තියෙනවා අලුතෙන්ම පටන් ගන්නවා නම් ඕගොල්ලන් මට මැසේජ් එකක් දාන්න එතකොට අපිට අලුත් එකක්ම පඳවා ගැනීම කරගන්න පුළුවන් හරිද තව මැසේජ් එකක් තියෙනවා බ්‍රාකට් එක පෙවුනේ මට හරියට පැහැදිලි වුණේ නැහැ පුතා බ්‍රාකට් බ්‍රාකට් එකෙන් ඉහළට කොච්චරද බ්‍රාකට් එකෙන් ඉහළට කොච්චරද ගන්නේ මං ඇයි පුතේ කිව්වේ බ්‍රාකට් රේඛාවෙන් අඟල් එකමාරක් ඉහළට ගන්න කියලා මේ මේක මම පෙන්නපුවාම හරි වලට බ්‍රාකට් එකෙන් ඉඳ බ්‍රාකට් එක දැන් මෙන්න මේක තමයි ඒ දරුව අහලා තියෙන්නේ මේ අපි මෙන්න මෙහෙම පුතේ දැන් මෙහෙම රැලි වුණාම ඔන්න බලාගන්න අඟල් එකමාරනේ මං ඉලියන්න කියපු පුතා උඩට තව මැසේජ් දාන්න ඕගලගේ ගැටලුව වලට මං මෙහෙම පිළිතුරු දෙන්න නා මේ ඔන බ්‍රාක් හොඳටම පැහැදිලි නං හරි මටත් හරි සතුටුයි පුතේ මේ ඕගොල්ලෝ තව මේකේ අලු පාඩු නිම ගැනීම නම් මම ඇත්තටම දැන් අද කරේ නැත්නම් මට හැමදාම නිම ගැනීම සිද්ධ වෙනවානේ මගේ නම්බර් එක අහලා තිනවා ඉන්න නම්බර් එක අහලා තින 0.76යි තියා ගන්න 0.76යි 0.176යි 392 අර මගේ පෝස්ට් එකේ තින බ්‍රාකට් ඇදිට දානවා බ්‍රාකට් ඇට්ටෙන් පුතේ පැත්තෙන් අපි ඉහලට දැම්මට අංශයෙන් ඉහලට දාන්නේ නැහැ අංශය පැත්තෙන් කෙලින්ම ගත්තේ මම ඒක නිකන් වාට පෙන්නන්නම් දැන් ඒක මම හිතන්නේ දෙතුන් මෙහෙම දැම්මා මෙහෙම බ්‍රාකට් ඇට්ටේ පැත්තෙන් අපි අඟල් එකමාරක් මෙහෙම ඉහලට ගිහිල්ලා මෙතනින් මෙහෙම කෙලින්ම නිකන් ගත්තේ මේ තියෙන්නේ මෙතනින් කෙලින්මයි ගත්තේ ඉදිරිපස මේකේ විවරයට නෙමෙයි තියෙන්නේ අපි මේ වගේ දීකු හැඩයකට කපාගෙන ඉස්සරහා මහනවා පුතේ මහලා පිටිපස්ස තම විවරේ තියෙන්නේ මේ දැන් එක්කෙනෙක් දැම්ම පිටිපස්ස විවරේ තියෙන්නේ පිටිපස්සටද කියලා ඔව් අපිට කෝඩ් එකක් දාලා භාවිතා කරන්නත් පුළුවන් බටන් සල්ලන්නත් පුළුවන් ඒක තමයි දැන් ඔයාලා මනුන් චේත්‍රේ නිල්ලා ඉන්න ඇතිනේ ඒ පිටිපස්සට ඕන විදිහකට භාවිතා කරන්න මේක මට ඕනේ මොගලන්ට මේ 70ට ගොඩක් අය මට ටෙලිෆෝන් කරා මේක දෙන්න කියලා මට දෙන්න හොඳම මාර්ගය තමයි මම මේ ඔන්ලයින් වල ඔයගලන්ට දුන්නාම ඉල්ලු අයටයි නැති අයටයි සේරටම මේක දාන්න පුළුවන් සේරටම කරන්න පුළුවන් වෙන එක තමයි මේ මම මේ මෙහෙම කරේ ඉන්න තව මේ මැසේජ් එකක් තියෙන පුතේ බලන්න තා රාකට් ඇත්තේ ඉවර ඇත්තේ මේ ප්‍රාකට් හැත්තේ ඉවරේ පිටිපස්සට තමයි ගන්නේ. ඉන්න මම තවත් එකක් අතන ගම්පා පන්තියේ කොහෙද තියෙන්නේ? මෙයා ගම්පා තියෙන්නේ පුතේ සිකුරාදා. ඒක තියෙන්නේ ගම්පා තියෙන්නේ අර මයෝමි කියලා. මයෝමි වෘත්තීය පුහුණු අධිකාරිය තියෙන්නේ. ඒ වෘත්තීය පුහුණු අධිකාරිය පාරේ චුට්ටක් ඇතුළට ගියාම මයෝමි කියලා තියෙනවා. මයෝමි කියේ. ඔව් මයෝමි. මාර්ගම
පන්තියේ කොහොමද පුවත් පිටියේ පන්සලේ තමයි මහරගම පන්තියේ තියෙන්නේ. අනිත් එක තමයි මගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඉන්න පුතේ ඉදිරිපත් කර. ඉන්දෙවි. තේනේ පුතේ ඉදිරිපස්ස. ඔව් ඉදිරිපස්ස අපි මෙහෙම විවරයට කැපුවට අපි ඉදිරිපස්ස මෙහෙම විවරයට කැපුවට පුතේ ඒක මේ මැදින් මහනවා අර බීකු හැඩයට මහ කපලා ඉවර වෙලා මහනවා ඉදිරිපස මහ ගන්නවා මේක ඕගොල්ලන් දැන් මේ රෙදි ගන්න නම් රෙදි අරන් නම් මහන්න සූදානම් වෙන්න එපා රෙදි අරන් මහන්න සූදානම් වෙන්න එපා මොකද රෙදි ගොඩක් ගණන්නේ මේ දවස්වල ඒ හින්දා ඔයාලා මහන්න ඕනි පරණ සාරියකින් සුදු ගවුමකින් වගේ ඉස්සෙල්ලාම පොඩි අත්දැකීමක් ලබන්න ඕනි අත අත හුරු වුණ තරමටම සාරියක් තියෙන ගැලපෙන්නේ කුරුණෑගලම් කුරුණෑග ක්ලාස් තියෙන පුතේ සම්පත් වත්පත් දැන්නේ ඉන්තරයලේ තියෙන්නේ මේ කොහෙද පොලිසිය ළඟ කොන්වත් එක පාරේ මේ කොන්වත් එක පාරේ ඔයාලා දන්නවනේ පොලිසිය ළඟින්ම අර මේ මේ පහුගිය දවස්වල ගෝඨාගම දාලා තිබුණේ ඒ පාරේ බලපුවම සම්පත්පත් දැන්වීම කාර්යාලය කියලා තියෙනවා ඒකේ උඩ තට්ටුවේ මට ඕගොල්ලන් ඒවා පෞද්ගලික කෝල්ස් දෙන්න තව ගොඩක් කට්ටියට උම ඇති ඔව් තව මැසේජ් දෙකක් එනවා ගාල්ල පැත්ත ඔව් ගාල්ලේ මම එනවා පුතා ගාල්ල මාතර එනවා මේ අගෝස්තු මාසේ එනවා මට මාතර එහෙම තියෙනවා ඉදින් නොමිලි වැඩමුළුවකට එන්න කියලා මොකද්ද මගේ කාන්තා මොකද්ද සංවිධානයකින් එන්න මාතරත් එනවා මේ බ්‍රාකට් ඇත්තේ හැදේ ඉහළට උස්සන්නේ මේ ලිවරේ පැත්තෙන් උස්සන්නේ නැහැ නේ පුතා ලිවරේ පැත්තෙන් උස්සන්නේ නැහැ නේ බ්‍රාකට් ඇත්තේ මේ ඉහළට ගන්න ඉදිරිපසින් අඟල් එකමාරක් උඩට ගන්න ඉදිරිපසින් තමයි අඟල් එකමාරක් ඉදිරිපස නැම්මට කපන්න එපා පුතේ එතකොට කර මේක ටිකක් ගැඹුරට එහෙම ගන්න හින්දා එල්ලෙන්න ගන්නවා ඉදිරිපස වෙන්නම අරගෙන අර මූට්ටුවක් වගේ දාපුවම තමයි මේ ලස්සනට එන්නේ. ලස්සනට එන්නේ හොඳට කද වෙනවා. දැන් මම කුරුණෑගල පන්තියේ තියෙන තැන නම් කිව්වනේ ගාල්ලේ තියෙන්නේ ගාල්ල මොකද්ද? ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානේ තියෙන්නේ. දැන් ඕගලන්ට ඕන පාඨමාලා අහලා තියෙන සීට් පාඨමාලා සාරි 70 තියෙනවා. ඒ සාරි 70 තියෙනවා කාන්තා හා ළම ඇඳුම් තියෙනවා මංගලන් ඔය සී එම දේවල් මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් වල යනවා පුතා. ඔය ගම්පහෙන් පොඩ්ඩක් යන්න ළඟපාත හින්දා මේ ගම්පහට මේ යනවා පන්තිය කිරිබත් ගොඩටත් ළඟ නිසා බස් එකේ යන්න පුළුවන් ප්‍රදේශ වලට බස් එකේ යනවා. පේරාදෙණියටත් යනවා බස් එකේ යන්න පුළුවන්. ගාල්ල දිහාට එහෙම මාතර දිහාට එහෙම යන්නේ මම අගෝස්තු මාසේ තමයි යන්නේ. තව මොනවාද ගැටලුවක් තියෙනවද දාන්නකෝ. නෑ නැම්මට කපන්නේ මම ඒකට උත්තරේ දුන්නානේ. හතරෙන් තුන හතරෙන් තුනේ ඩාට් එක තමයි මේජර් ගට් එකට තමයි දාන්නේ පුතේ. අනිත් ජැකට් වලට වෙනස් වෙනවනේ. තාම ජැකට් වලට එක එක විදිහට වෙනස් වෙනවා. ඩාට් එක අඩු වැඩි කරලා ගන්න වෙලාවල් තියෙනවා. මහතනුව කිහිලි කටවල් හදා ගන්න එක තියෙනවා. දැන් අර ගොඩක් අයද මේ ගොඩක් අය දාන්නේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි උරහිස හැලෙන එක. උරහිස කාරණා කීපයකින් තියෙනවානේ. උරහිස කාරණා කීපයකින්ම තියෙනවා. උරහිසෙකින් ගොඩක් ඒක ගොඩක් දිගට යන්න ඕනේ. මේ 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 සාරි ඇත්තේ ගොඩක්ම අර ඉල්ලපු එකක් නිසා තමයි කරන්නේ. අපි බලමු ඉතින් ඉස්සරහට මේ තව ගොඩක් අය මගෙන් ඉල්ලන දෙකක් තමයි මේ ටොප් එකක් කරලා දෙන්න කියලා අපි ඉස්සරහට ඒ වගේ ඒවා කරන්න බලමු. මොකද මේ ගොඩක්ම මේක දැන් අපි සුදු ගවුමට අපිට කාලය සුදු ගවුමට කාලය මදි වගේ අපිට මේ පැය දෙකම ගියා 70ට ඇත්තටම ඒ නිසා සුදු ගවුම මම වෙනත් දිනයක කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. වෙනත් දිනයක බලාපොරොත්තු වෙනා සුදු ගවුම කරන්න පුතේ.
සුදු ගවුමත් එක්කම මොකද මේ මේකට ඇත්තටම වැඩි කාලයක් ගියා මේ කලු දෙයක් මේ ඕගලන්ට අර ඕගලන්ට සටහන ලියාගන්න ඕගලන්ට අඳින්නත් එහෙම කාලෙ දීලා නෑ අර ගොඩාක් අය දාලා තිබ්බ ගොඩාක් පැහැදිලිවට තේරුණා එහෙම කියලා එහෙම අර දුවගෙන දුවගෙන ගියා නම් ඔයාලට මේකත් නෑ සුදු ගවුමට ඉතින් අපිට තව කයක් විතර යනවා ගොඩක් අය මට කෝල්ස් දීලා උදේ කිව්වා 12ට ළමයිට පන්ති තියෙනවා මංක පුළුවන් තරම් අපි වෙන සාරියක් එකලා සුදු ගවුමයි දවසට දාගම්ම කියලා මම ගොඩාක් අය කතා කරා දරුවන්ට පන්ති තියෙනවා එකට තියෙනවා එහෙම කියලා දැන් අපි මේ සුදු ගම් පටන් ගත්තොත් අපිට ඒක කරගන්න කාලේ මදි වෙනවා පැයක් මදි වෙනවානේ මොකද සුදු ගම් වුණත් හරියට කියා දෙන්න ඕනි ඒ නිසා මේ ගෲප් එකටම ඕගොල්ලන්ගේ ගෲප් එකටම පුතේ මම ඒක දිනයක් දාන්න ළඟදී දවසක සුදු ගවුම කරන්න සුදු ගවුම කරන්න ළඟදීම දිනයක මම දාන්න ඔයාලගේ ගෲප් එකටම සුදු ගවුමයි ටොප් එක ඉල්ලනවානේ දැන් මේ මං හඳන් ඉන්නේ ඇත්තටම මම මාලා තියෙන ටොප් එකක් තමයි මම මේ ඇඳගෙන ඉන්නේ දැන් ඔයගොල්ලන්ට ඒක දැක්කහම තේරෙයි උරයිස එහෙම ඇඟේ ගානට තමයි තියෙන්න ඕනි ටොප් එක දැන් ඒක මම ඔයගොල්ලන්ට මේ නිතර ගොඩක් ඉල්ලන දැන් බලන්න මේක කර එහෙම හොඳට බෙල තියෙත් වෙලා මේ ඇඟේ හැඩේ ලස්සනට පේනවනේ අපි කඩෙන් ගන්න ඇඳුමක මේ වගේ හැඩයක් ලස්සනට පේනවද පේන්නේ නැහනේ මේ මෙහෙම ඕමමනේ ඉඳ ගත්තාම ඕමමනේ ඇඳුම තියෙන දැන් මේ ඇඳුමේ දැන් මෙහෙම ලස්සට තියෙන උරීස ගන්නට තියෙන මේ ටොප් එක මගේ නිතර ඉල්ලපු කට්ටියක් තියෙන මොකද රූපාණි සමහර වැඩ තකන් වල තමයි මොකද ටොප් එකක් මහාන විදිහ කියා දෙන්න ඇඳගෙන එහෙම ගිහිල්ලා තියෙනවා ඒකටත් ඉල්ලීමක් තියෙනවා එහෙමනම් ඔයගලන්ට මම සුදු ගවුමයි මේ ගෲප් එකටම මම දාන්න පුතා දිනේකුත් එක්ක සුදු ගවුමයි ටොප් එකයි මොකද එහෙම වුණොත් අපි 9ට පටන් ගන්න 12:00 දැන් අර මේ දවස්වල මේ දරුවන්ගේ ඔන්ලයින් පන්ති නිසා මට පොඩි කට්ටියක් කිව්වා අනේ මේ සුදු ගවුමට අපිට ඕනි දරුවන්ට එනට දරුවන් එක ෆෝන් එකයි තියෙන්නේ එහෙම කියලා පොඩ්ඩක් ඊට පස්සේ මම ඒක මට ඔයගලන්ට ඇත්තටම කියන්නේ සුදු ගවුම දැන් මම මූලික විතරක් කියනකෝ මූලික ටික විතරක් මූලික විතරක් කියලා බෑ පුතේ රැලි දාන එකේ ඉඳන් මගේ රැලි දාන එකේ ඉඳන් බොහොම සරල ක්‍රම තියන්නේ බොහොම සරල විදිහට රැලියම දාන ඔයගලන්ට පුදුම වෙයි කොහොමද අනේ මෙහෙම අපි මෙච්චර කාලයක් ගණන් හදාගෙන ගත්තේ මම නෑ මම වැඩි කල් යන්නේ නෑ මම ළඟදීම දිනයක ඔයගලන්ට දාන්නම් ළඟදීම සුදු ගාමයි මේ ටොප් එකයි දාන්න මොකද ටොප් එක ගැන ගොඩක් කට්ටිය කතා කරනවා පහුගිය දවසේ මේක එක වැඩේ තිබුණේ හින්දා මට එහෙම ඇත්තටම කියන්න අපිට මේ කරගන්න බැරි වුණා මේ මේ වැඩසටහනක් අපි ලබන මාසේ මැද හරියේ ඔල ගෲප් එකට මම සුදු ගවුමයි ටොප් එකයි දාලා දෙන්න. මූලික ටික පුතේ කියලා දුන්නාම කියලා අනිත් පැක් දැන් දන්නේම නැති ඇට එතන මේකක් වෙනවනේ. ගොඩක් අම්මලා දාලා තියෙනවා මේ පන්තියට සහභාගී වෙන්න තියෙනවා කියලා. මම කියන්නේ සෑහෙන කොටසක් ඒකට දරුවගේ පන්තියට සහභාගී වෙන්න අපි ඒක පොඩ්ඩක් කල් දාමු. කල් දාලා ඉතිසනාට කරගෙන යන්න. මම උගලන්ට මේ හොඳට කියා දෙන්නම් සුදු ගවුමත් ඒ වගේම ඔයගොල්ලෝ සූදානමින් ඉන්නකෝ. ලබන මාසේ මැද දවසක ඒ ඉරිය දවසක ගන්න මොකද ඉරිය දවසක් ගත්තාම ගොඩක් වෙලාවට දරුවෝ ගෙවල් වල ඉන්න අපලට පහසුයි සෙනසුරාදා සමහර දවස්කට මට දරුවක් යනවා ඉරිදා ක්ලාස් එකෙම තියෙන අපි දැන් දෙකක් ක්ලාස් එකක් පටන් ගන්නවා මගේ ඔන්ලයින් පන්ති තියෙන පුතේ දැන් රැයකට පටන් ගන්න පුළුවන් රැය කියන්නේ මම පටන් ගන්න නම් 8යි 10යි තමයි එහෙම නැත්නම් 7යි 9යි දැන් ගොඩක් අය ඉල්ලීම් කරලා තියෙනවා රැයට මේ රැයට පන්තියක් ගන්නවද කියලා රැයට පන්තියක් ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා දැන් තව කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා ඔන්ලයින් පන්තියක් පටන් ගන්න කවද්ද කියලා ඔන්ලයින් පන්තිය අපිට දැනට පුළුවන් පුතා සෙනසුරාදා උදේ මංගල ඇඳුම් එකක් තියෙනවා සඳුදා උදේ තියෙනවා තව සාරි හැට් එකක් සෙනසුරාදා තමයි පුළුවන් වෙන්නේ මංගල ඇඳුම් එක ඉවර වෙලා තමයි ඒක පුළුවන් වෙන්නේ ඒක ඔයාලට ඔන්ලයින් ඕන නම් මට WhatsApp වලට මැසේජ් එකක් දාන්න පුතේ මොකද මං හිතුවා මේ ඔන්ලයින් ක්ලාස් එකකුත් ළමයි ඉල්ලනකොට ඔයාලට මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්නක් එක්ක පොඩි මුදලක් අය කරලා සාරියට හයක් විතර දෙන්න තමයි අදහස තියෙන්නේ මොකද දැන් ගොඩක් මුදල් ගෙවන්න අපහසු වෙනවනේ ගොඩක් කට්ටිය හරි අමාරුවෙන් ජීවත් වෙනවා ඔයාලට ඔයාලගේ 70ක් මාන්දයි අතහුරු වෙන්නයි මම පොඩි මුදලක් දාලා සාරියට හයක්
විතර කරලා දෙන්නම් පොඩි මුදලකට. ඒක මම ඔයගලන් ඉල්ලීම් කරන්න. ඒ ඉල්ලීම් කරපුවාම මම කියන්නම් ඔයගලන්ට මේ ගාන කොහොමද කියලා. කියන්නේ 5000ට එහා යන්නේ නැහැ උන. කෙටියෙන් කියනවා. කෙටියෙන් කිව්වොත් 5000ට එහා යන්නේ නැහැ. 5000ට මේ අනේ මේ සුදුගම මේ මූලික ටික කියන්නේ. සුදුගම දැන් මූලික ටික කියලා පුතේ මහ ගන්න හම්බෙන්නේ මට ඕනි මගේ ඇඳුමක් සම්පූර්ණම කරලා ඒ ඇඳුම මේ ඔයාට මම එහෙනම් පෞද්ගලික චුට්ටක් කෝල් එකක් ගන්න මම කියන්නම් මෙහෙමයි මෙහෙමයි ඒක උදලා ඇඳුම ලස්සන වෙන්න දැන් මේ වගේ කපලා මෙහෙම පෙන්නලා දැන් ඔගොල්ලෝ දැන් ඇත්තටම මේ රැලි කොටක මේකදී බලන්නකෝ මේ මම මෙතන ටිකක් රවුමක් කරලා උල් කරලා ගත්තා එතකොට රැලි කරපුවාම ඒ උලා මම ඔගොල්ලෝ මේකට එනකොට ඒ උල නැතුව යනවා දැන් මේකේ ගොඩක් අය පැහැදිලි කියලා ගොඩක් මට දාලා තියෙනවා ගොඩක් පැහැදිලි ගොඩක් මැසේජ් දෙනවා මේ මංගල ඇඳුම් පාට මාලාව කවද්ද මංගල ඇඳුම් එකට නම් පුතේ දැන්ම උනත් බදලා ගන්න පුළුවන් මංගල ඇඳුම් එක දවසයි තියේ ඊයේ ඊයේ තිබ්බේ මංගල ඇඳුම් එක ඊයේ දෙකට අපි පටන් ගත්තේ මංගල ඇඳුම් එකට සහභාගී වෙනවා නම් ඒකට සහභාගී වෙන්න පුළුවන් මම ඒ ගෲප් එකකට ගන්නෙ මංගල ඇඳුම් නම් 10 දෙනයි පුතේ එතන නම් ගන්නෙම නෑ වැඩි ඒක ගන්නෙම නෑ එක මාස හතරක් තියෙනවා මොකද ගන්න ඇත්තේ ඒක ලොකු දෙයක්නේ ඒක ඉගෙන ගන්න ගියාම ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා ඒ හින්දා මාස හතරකුත් තියෙනවා ඇත්තටම 10 දිනකට පැය දෙකක් දවසට කරනවා පැය දෙකක් කියන්නේ ඊට වඩා ගත්තාම ප්‍රශ්න සාකච්ඡා කරන්න බැ ගැටලු මොකද ඒක කියන්නේ ඔයාලා නීට් එකට මහන්න අනිත් විශේෂත්වය තමයි මංගල ඇඳුම් වල පුතේ මගේ මේ මංගල ඇඳුම් එකට පුතේ වඩ බැඳෙන්න ඕනි නම් ගොඩාක් මැජික් දානවා බැඳෙන්න ඕනි නම් ඒකට බඳවා ගන්න පුළුවන් මම ඔයාව එක දවසක් මේ තනියෙන් වගේ කරලා ඉන්න ඕනි මංගල ඇඳුම් වල සාරි හැට්ටි පුතේ මම කප් එක බ්‍රා කප් එක කඩෙන් ගන්න ඒක තමයි සාරි හැට්ටි තියෙන විශේෂ කඩෙන් ගන්න බ්‍රා කප් එක මම වෙනම හදනවා පැඩින් වලින් හදලා තමයි අල්ලන්නේ ඉතින් ඒ වගේ ඒවා කරනකොට අපිට මේ කාලේ ගොඩක් ගන්න වෙනවනේ කාලේ ගොඩක් ගන්න වෙනවා ඒවා කරනකොට හිමින් කරන්න ඕනේ ඒ හින්දා මාස හතරකුත් ගන්නවා ඒකයි 10 දිනක් විතරක් ගන්නෙත් ඒකයි එහෙමනම් අපි මෙහෙම අදට අපි නවතිමු සුදුගවුම ඉතින් මේක කරන්න නම් උගලන්ට මැසේජ් නම් ගොඩක් එනවා සුදුගවුම එහෙනම් කරමු දිනේ දන්නම් සුදුගවුම කරන්නම් පුතේ ඔයාලා දින මේ ගෲප් එක දැන් මල් ළඟ තියෙනවනේ ගෲප් එකට මම ඒක දිනේ දාන්න දැන් ගොඩක් අය ඉල්ලන්නේ සුදුගවුම ටොප් එකට දිනයක් කියන්න අදම දිනයක් කියන්න නම් අපහසුයි අද මේ දාලා තියෙන අදම දිනයක් කියන්න කියලා අදම බෑ පුතේ නබන මාසේ අපි මුල් සතිය වගේ දින මුල් සතිය හරි මැද ආනි කොහෙද කරන්නේ කොහෙද මොඩක් තියෙන්නේ ඉතින් පන්ති ගැන අහලා තමයි පුතේ ඒව උදැන් ඔයාලා මෙහෙමනේ මේකට ඔයාලා කාලය යවන එකත් අපරාධය අනිත් අය ඕනේ නැති අර රෙකෝඩින් එක වෙනම අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට පන්තියට සහභාගී වෙන්න ඕනේ පෞද්ගලික මට කතා කරන්න දැන් පිටින ගොඩාවක් තියෙන හැමෝම සාරි හැට නයිබ් සගමනන් පාඨමාලා ගැන ඒවා අපි මේ පෞද්ගලික කෝල් එකක් අරගෙන කතා කරන්නකෝ දැන් ඕගොල්ලන්ට මම අර පොදුවේ තමයි කිව්වේ සාරි හැට ටිකක් ඕගොල්ලන්ට මහා ගන්න රුපියල් 5000ට විතර දෙන්නම් එහෙම කැමතියි එන්නනම් මට කෝල් එකක් හරි WhatsApp message එකක් කරලා නම් 5000ට අපි කැමති කියලා අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රදේශෙත් ගන්න පිටේ ප්‍රදේශෙත් ගන්න කොහෙද කියලා දැන් මම ඒ ප්‍රදේශවල වැඩි කොටස දැන් මට ගාල්ල මාතර ගොඩක් අය ඉන්නවා මම ගාල්ල මාතර එනකොට අපි online පන්ති වල ළමයි ඒ තැනට ගෙන්න ගන්න ගෙනගෙන එක සම්පූර්ණ හැක්කයක් කපලා මහලා පෙන්නන්ට ඔයගොල්ලෝ machine එකක් එහෙම දෙන්නුනේ මං එතෙන්ද මං ඉඳලා කරන්නේ නැහැ සල්ලි ඉඳන් අය කරන්නේ නැහැ අගෝස්තු මාසේ ඉන්නේ ඒක දැනකට එකතු වෙලා ගොඩාක් අය ඉන්න කොහෙද 30 ගොඩ 30යි 30 මහරාමෙන් ඉඳන් ඒ ගොඩක් වමනද ගොඩක් ඒව තියෙනවා ඒ හැමෝටම කියන්නේ මම මාතරට එන්න ඒ මාතර ගාලට එන්න පුළුවන් ගාලට එන්න ඇවිල්ලා
පන්තියකදී මම දවසක් ගත කරන් දෙනවා ඔයගලන්ට හැට්ටයක් කපලා මහලා පෙන්නනවා. එහෙම තමයි මගේ ඔන්ලයින් පන්ති එකක් මම ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි කරන්නේ. දැන් කුරුණෑගල නම් අපිට දුරින් ලහපරන පුරුණාරුව මම දැවච්චි අර ඒගොල්ලන් කුරුණෑගල ඉන්නවා. නූල පැට් එකක් තියෙ පෙරදිනේ තියෙනවා. ඒ වගේ ගම්පහ නම් ඉතින් හරි ළඟයිනේ. ඒ ඒ ප්‍රදේශවල ඇවිල්ලා ඒ එතකොට ගන්න ඔන්ලයින් පන්ති ළමයි විතරයි ඔයගලන්ට පේන්න මහත්තයක් ඔයගලන් කියන පේන්න මහත්තයක් ඔයගලන් කියන හැට්ටයක් පේන්නම කපලා එතන ඒ විදිහට තමයි මගේ වැඩ පිටින් හදාගෙන යන්නේ. එහෙනම් අපි අදට නවතින ගොඩක් අය මේ තාම මැසේජ් දාන්න අපි තාම මේ මංගල ඇඳුම් පාඨමාලා සාරි හැට්ට කරනවා නම් පුතේ මංගල ඇඳුම් පාඨමාලාව මම සාරි හැට්ටක් එක්කම නම් කරන්නේ 40ට තමා කරන්නේ. දැන් මෙන්න තැන් වල ලක්ෂයක් ගන්න. ඔගොල්ලෝ බලන්නකො ලක්ෂයයි සාරි මංගල ඇඳුම් පාඨමාලාව මම සාරි හැට්ට පාඨමාලාවත් පැහැදිලිවම කියලා දෙනවා කියලා. ඉතින් පැහැදිලිවම තමයි පුතේ මම ඔයාලා මං හිතන්නේ මගේ කාන්ති රත්න අපේ නම්පන්ති කියලා YouTube එකේ බලන්නකො සාරි ඇත්තේ මෙතන තියෙන අඩුපාඩු මිනිගන්නේ ඔක්කොම මෙතන තියෙන ගොඩක් අය දාලා තිනවා. මේ මංගලෙන්ම පාට මලට පුතේ 40,000ක් ගන්නෙ මෙහෙමයි කොටස් වශයෙන් ගෙවන්නේ. මම දකින්න YouTube එකේ දාලා තියෙන ලක්ෂයක් ගන්න එක්කෙනෙක් මංගලෙන්ම ඇඳුම් 6යි කරන්නේ. මම සාරි ඇට් ඔක්කොම ටිකක් එක්ක ඔසරිය කෑ සාරිය මේඩක් කරන එකත් එක්ක සාරිය ඔසරිය මේඩක් අපි කැලිය සරි හදන එක නම් කවුරුත් කරනවානේ. සාරිය මේඩක් කරන එකත් එක්ක මම 40,000යි ගන්නෙ. මොකද 50,000ට තිබ්බ මම අඩු කරා. මීට වඩා අඩු කරන්න බෑ. මොකද මම ගොඩාක් කැඳුම් උතන තියෙනවා. සාරිය හැට උගලන්ට ගොඩාක් තියෙනවා. පාටි ෆ්‍රොක්ස් තියෙනවා. පොඩි ළමයිට ෆ්ලවර්ස් ලාගේ ගොයිම යනවා. මේවා ඔක්කොම දැන් අපි මේ දැන් ඊයේ ක්ලාස් එක අපි අලුතෙන් පටන් ගත්තේ. ඒකට ජොයින් වෙන්න කැමතියි නම් ජොයින් වෙන්න. පළවෙනි දවසේ 5000ක් දාලා ඉතින් පොටස් පොටස් විදියට ඉතින් හොර කරන්නේ නැතුව දාලා ඉගෙන ගන්න. මම අසාධාරණ ගණන් කොහොමදක් දැනේ. සාරි හැට්ට තියෙනවා 15,000ට 25,000ට. මේ මම 5000 එකක් කරන්නේ මේ විලාවේ රටේ තියෙන අසීරු තත්ත්වය බලලා මහණ්ඩ ආසයට මුදල් යොදවා ගන්න අමාරු අයට. හැබැයි ඉතින් රුපියල් 5000ක් වැනි මුදලක් ඉතින් ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ඔයාලා බොරු කරන අයට රුපියල් 2000 දාලා තියෙනවා. රුපියල් 2000ට ඕන තරම් දීම තියෙනවා කියලා. ඉතින් ඒ වගේ හරි විදියට කෙරෙන්නේ නැහැ කියන එක තමයි මට කතා කරනකොට කියන්නේ. පැහැදිලිවම ඕගලන්ට දවස් 5ක් හෝ 6ක ඒ රුපියල් 5000යි සාරි ඇට පාඨමාලාව කරන්න පුළුවන්. මට ඒක ඔයාලා ගොඩාක් ස්තුති පුතේ. ඔයාලා හැමෝම මේ පැහැදිලිව තියෙනවා කියලා දානවා. ඉතින් මට හරි සතුටුයි. ඔයාලගේ එහෙම ආධාස්තික දාන එක ගොඩක්ම සතුටුයි. කියන්නේ වන්ට පැහැදිලිකම තියෙන ඉඳන් හැමෝම මේ මට එහෙම දාන්නේ ඒකන ගොඩක් සතුටුයි. අපි එහෙමනම් අපි අදට නවත්තමු. බය වෙන්න එපා පුතේ. ඔයා ගොඩ මට කියන්නේ 10,000ක් දැම්ම මේ මූලික ටික කියා දෙන්න කියලා. ඒ නිසා පුතේ බය වෙන්න එපා. ලබන මාසේ මැද සතියේ ඔයාලගේ මේ ගෲප් එකටම මම දානවා, දිනේ දානවා. බය වෙන්න එපා. සීලුම දෙනම් වාඩි වෙන්න. එහෙනම් ඔබ සීලු දෙනා මේක මහන්න, මේකේ මහලා තියෙන අඩුපාඩුවක් මට දාන්න, මගේ WhatsApp වල දාලා අහගන්න, අත්දැකීම් ලබන්න, මොනම හෝ ආදායම් මාර්ගයක් හදාගන්න පුතේ. දැන් තියෙන රට තත්ත්වය අනුව මම ඉස්සර කරපු වගේත් මම ඔයගලන්ට කොරෝනා කාලේ කරපු ඉඳක් තිබි ආදායම් මාර්ගයක් හදාගන්න කියලා. දැන් අදටත් කියන්නේ හොඳ අත්දැකීමක් තුලින් විතරයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එහෙම මෙහෙන් අල්ලගෙන කරන්න බැ. එහෙමනම් ඔයාලට සුබම සුබ අනාගතයක්. මම අද දවසට නවතින්නම්. හැබැයි අමතක කර වෙන්නේ නැහැ. සුබ ගමන කරලා දෙනවා. හරිනේ පුතා. හරි, ඉස්සරණයි. ආයිබෝන්.